අයිබවන් සුබ සන්ධ්‍යාවක්. අපි සූදානම් වෙන්නේ ඉරිදා සිත්නේ තසපුව ආරම්භ කරන්නට. ඉරිදා සිත්නේ තසපුව තුළ අදත් ධර්මය අහන්නට ප්‍රිය ශ්‍රාවක ඔබ ඒකරාශී වී සිටින මොහොතේ ඒ උතුම් ධර්මදායාදිය තිරණය කරන්නට ගෞරව නමස්කාර පූරකව අදත් ආරාධනා කළා බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිත්නේ තසපුව වෙනුවෙන් පිළිගෙන උන්වහන්සේට පාද නමස්කාර පූරක චේතනාවෙන් ආරාධනා කරනවා ඉරිදා සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොග්ගදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවී සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරි ගෝතමස්ස පිරිසිදු සිල්කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාරසෝතේසු සේතුපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තුපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස ධනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහසඟරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවං හි අත්ථ කුසලේන තථාගතේන
ධම්මිස්සරේන කතිතං කරණීය මත්තං කත්වානු භුය්‍ය පරමං හදයස්ස සන්තිං සන්තං පදං අභිසමින්ති සමත්ත පඤ්ඤා තස්මාහිතං අමත මබ්බුත මරිය කන්තං සන්තං පදං අභිසමිච්ච විහාරිතු කාමෝ විඤ්ඤූජනෝ විමල සීල සමාධි පඤ්ඤා භේදං කරෙය්‍ය සතතං කරණීය මත්තන්ති. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකයක් අනන්ත සම්බුදු ගුණ සුවඳින් සනහාලු භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා සෙවණේ සැනහෙන ඔබ හැම දෙනාටම නිදුක් සුව නිරෝගී සුව සැලසේවා. කායික මානසික සුවපත් භාවය ලැබේවා. මේ ඇසෙන මිහිරි බණපදය ඔබ හදවතේ නතර වේවා. රාව ප්‍රතිරාව දෙමින් නැවත නැවත ඔබට ඇසේවා. ඒ දහමෙන් ඔබේ හදවත සැනසේවා, නිවේවා, ශාන්තියට පත්වේවා කියලා මම ආශිර්වාද කරනවා හැම දෙනාටම. අද සිත්නෙත් අසපුවෙන් මේ උතුම් ධර්ම දානය ඔබට ලබා දෙන්නේ නිට්ටඹුව දංගොල්ලවත්ත සුහද මාවත අංක 56 නිවසේ පදිංචි පින්වත් දුමින්ද ප්‍රසාද් මහත්මා, නිල්මිණි රූපසිංහ මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් එයත්තෝ හැම දෙනාටම මේ ධර්ම දානය ශාන්ත අම නිවන පිණිස වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පසුගිය වැඩසටහන් වලදී අප විසින් දේශනා කරනු ලැබුවේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ ශාන්ත අම නිවන් සුවය උදා කරන මාවත ප්‍රගුණ වන වැඩෙන උතුම් මෛත්‍රී භාවනාව පිළිබඳවයි. කරණීය මෙත්ත සූත්‍රයත් ඇසුරු කරමින් මෙත්සිත වඩන ඔබගේ ජීවිතයේ තිබිය යුතු සුදුසුකම් සාකච්ඡා කළා. ඒ වගේම ඔබ මෙත්සිත නිවැරදිව කොහොමද ප්‍රගුණ කළ යුත්තේ කියන මේ කරුණ පිළිබඳ හොඳ අවබෝධයක් පසුගිය වැඩසටහන් වලින් ලබා ගත්තා කියලා අපි විශ්වාස කරනවා. අදත් ඔබේ දහම් අවබෝධය සදහම් දැනුම උදෙසා නිවැරදිව මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරගෙන සිත මෛත්‍රියෙන් පුරවා ගැනීම උදෙසා දහම් කරුණු කියා දෙනවා. කරණීය මෙත්ත සූත්‍රයෙහි අන්තර්ගතය පිළිබඳව අප විසින් සාකච්ඡා කළා. අද දවසෙත් සෙසු කොටස් පිළිබඳව කතා කරන්නට, දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. හැම දෙනාම සිත නිවාගෙන මේ උතුම් බණපද හොඳට ශ්‍රවණය කරන්න. ඔබ හැම දෙනාට මෙහෙන මිහිරි දහම කවදා නමුත් දුක්ඛිත සසරින් අත මිදීම පිණිස වේවා කියන ප්‍රාර්ථනාව හදවතේ ශක්තිමත්ව ඇති කරගන්න. අප සාකච්ඡා කළා මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන ශ්‍රාවකයා කෙබඳු ගුණධර්ම වලින් සමන්නාගත විය යුතුද. ඉන් අනතුරුව ඔහුගේ හදවත කෙබඳු පිවිතුරු ආකල්ප සම්පත්තියකින් පවත්වා ගත යුතුද. එවගේම මේ සත්ව ලෝකේ සත්වයන් කොටස් වශයෙන් අරමුණු කරමින් මෛත්‍රිය වඩන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දේශනාවට අනුව සාකච්ඡා කළා, ශ්‍රවණය කළා. එහිදී මේ මුළු සක්වල පමණක් නෙමෙයි පිටසක්වල පවා අනන්ත සත්වයන්, දුරළඟ වෙසෙන සත්වයන් ලෙස, ඒ වගේම තසතහාවර සත්වයන් ලෙස, මහන්ත තූල අනුක සත්වයන් ලෙස, මේ වගේ මේ සත්වයන් හඳුනාගෙන ඔවුන් අරමුණු කරගෙන ක්‍රමානුකූලව මේ මෛත්‍රී සිතුවිල්ල ව්‍යාප්ත කරමින් තම හදවත තුළ නැවත නැවත ඉස්මතු කරන ආකාරයයි අපි දේශනා කළේ, අපි ඉගෙන ගත්තේ.
ඒ මෛත්‍රිය කොයි විදිහටද සිද්ධ කළ යුත්තේ කියලා එදා බුදුරජාණන් වහන්සේ වදාලා. නපරෝ පරං නිකුම්බේත, කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරාවා, නින්දා නොකරාවා, ඉක්මවා නොසිතාවා කියලා අපි හිතන්නට ඕන. එපමණකින්ම ඒ මෛත්‍රී චිත්තය මේ හදවත ඇතුලේ නැවත නැවත උපදවන්නට සලස්වන්නට ඕන. ඔබ අවංකවම හදවතින්ම මෙත් වඩන ශ්‍රාවකයෙක් ලෙස කිසිව කෙනෙකුට මේ ලෝකේ දුකක් විපතක් ඇතිවෙන එකට කැමති වෙන්නට බෑ. කාට හෝ දුකක් වෙනවා නම්, පීඩාවක් වෙනවා නම්, එය ඔබට සතුටක් වෙනවා නම් ඔබ මෛත්‍රිය වඩලා නැහැ. කුරා කුහුඹුවෙකුට හෝ චිත්තෝත්පාද මාත්‍රයකින් විපතක් පැමිණෙනවා නම් ඔබ මෛත්‍රිය වඩලා නැහැ. එහෙනම් මේ මෛත්‍රිය කියන්නේ බොහෝම ගැඹුරු සිතුවිලි ධාරාවක්. හැමෝටම සාධාරණ නැහැ. මේ උතුම් මෛත්‍රී වැඩපිළිවෙල සාධාරණ වන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණයි මේ ලෝකේ. එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ මහී මණ්ඩලයේ දෙව්ලොව බඹතලයන්හි කොතනක වේවා කිසිම සත්වයකට දුකක් විපතක් සිහිනකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනුන්ගේ දුකේදී අපි සතුටු වෙන්නේ නැහැ. අනුන්ගේ සැපේදී අපි උපරිමයකින් ඇතැම් විට ඔවුන්ටත් වඩා අපි සතුටු වෙනවා. සැනකෙලි පවත්වලා නෙමෙයි, කෑකෝ ගහලා නෙමෙයි, හදවතින්ම සතුටු වෙනවා. ලෝකේ කාට හෝ යමක් ලැබුණා නම්, කුසපිරෙන් ආහාර වේලක් ලැබුණා නම්, අනේ සාදු සාදු කියලා හිතන්න පුළුවන් වෙන්නට ඕන. විලිවැසෙන්නට ඇඳුමක් ලැබුණා නම්, හිසට සෙවණක් වහලක් ලැබුණා නම්, යම් සැප සම්පතක් ධර්මානුකූලව ලැබුණා නම්, අනේ සාදු සාදු කියලා අපි අනුමෝදන් වෙන්නට ඕන. අන්න ඒ බඳු පිවිතුරු හැඟුම් මාලාවක් ඇති හදවතක් ඇති කර ගැනීමයි මේ මෙත් වැඩීමේ අපේක්ෂාව. ඉතින් එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාලානේ, ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස දුක්ඛ මිච්ඡය. ඔවුනොවුන්ට කිසිම දුකක් හීනකින්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම හිත ඇතුලේ ක්‍රෝධය තද කරගෙන, වෛරය පුරවගෙන අපි ජීවත් වෙන්නේ නැහැ. කිසිවෙක් පිළිබඳව තම හදවතේ වෛරී සිතුවිල්ලකට ඉඩ දෙන්න එපා. නපුරු විස ඝෝර සර්පෙක් වගේ මේ වෛරය, මේ ක්‍රෝධය, මේ පටිඝය ඔබ දකින්න දැකලා ඒ ක්‍රෝධයෙන් නිදහස්ව ඔබේ පිවිතුරු හදවත පවත්වන්න මේ ඔබට ලැබෙන වාසනාවන්ත නිමේෂයයි. මෛත්‍රී කරමු දෙවියන් සහිත ලෝකයටම. මෛත්‍රියෙන් හැම හදවතක්ම ස්පර්ශ කරමු, උණුසුම් කරමු, තෙදගන්වමු. හැම දෙනාට ශාන්තිය ලැබේවි. අපි හැම දෙනාම මේ ලෝකේ සියලු සත්වයෝ එකම මවකගේ දරුවන්සේ දකින්නට පුළුවන් ආකාරයෙන් මෙත් වඩන්නට ඕන. එනිසානි භාග්‍යවතුන් වහන්සේ වදාලේ, බලන්න තුන් ලෝකයක් සනහාලු ධර්මරාජ වූ අනුත්තර වූ අසම සම වූ නිදුකානන් වහන්සේයයි කිව යුතු. ඔබ මා සරණ ගිය ගෞතම ගෝත්‍රයේ උපන් ලුම්බිනි සල්වනේන් මිහි මඩලට වැඩි බුද්ධගයා පින්බිමේදී අසම සම පදවිය ලැබූ ඉසිපතන මිගදාය තුන් ලොවක් සනහාලන දහම මතු කළ, සදහම් සුනීල උල්පත් මතු කළ, උපවර්තන සාල වනෝද්‍යානයේදී ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් වැඩම කළ ඒ භාග්‍යවතුන් වහන්සේ මුන්න තරං මෛත්‍රියකින් ලෝ සතුන්ට සෙත සැලසුවාද? ඒ භාග්‍යවතුන් වහන්සේ වදාරෙනවා, මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්හේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණං. යතා මාතා යම්සේ අම්ම කෙනෙක් නියං ඒක පුත්තං ආයුසා අනුරක්හේ තම එකම පුතෝ දිවි හිමියෙන් ආරක්ෂා කරන්නේද? නැවත කියන්නම් මම, යතා යම්සේ මාතා අම්ම කෙනෙක් නියං ඒක පුත්තං තම එකම පුතු ආයුසා දිවි හිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් අනුරක්හේ රකින්නේද? ඒවම්පි අන්න එහෙම සබ්බ භූතේසු සියලු සත්වයන් කෙරෙහි අපරිමාණං මානසං භාවයේ අප්‍රමාණ වූ මෛත්‍රී චිත්තය වඩන්නේය. බලන්න මොන්න තරන්නම් මෛත්‍රියක්ද සම්බුදු හදවතේ තිබුණේ. මේ උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අම්මා කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඒ අම්මගේ සෙනෙහස ඔබ දන්නව මොනතරම් සෙනෙහසක්? අම්මා කෙනෙකුගේ හදවතේ තම දරුවන් පිළිබඳව උපදිනවද? බොහෝ දරුවන් සිටින අම්මාවරු අතර එක අම්මා කෙනෙක් ඉන්නවා. එකම දරුවයි ඒ අම්මට ඉන්නේ, එකම පුතෙක් ඉන්නේ. ඒ පුතාට
කොච්චර නම් මේ අම්මා සෙනෙහසක් දක්වනවද? ඒ පුතාට අප්‍රමාණ ආදරයක් තියෙනවා. ඒ පුතා මොන වැරද්ද කළත් අම්මා ඒ වැරද්ද එච්චර ගණන් ගන්නේ නැහැ. ඒ පුතා අවලස්සන පුතෙක් වුණත්, ලස්සන පුතෙක් වුණත්, මොන විදිහේ කෙනෙක් වුණත් අම්මගේ හදවතේ අසීමිත සෙනෙහසක් තියෙනවා. තමන්ගේ ජීවිතයට වඩා වැඩියෙන් අම්මා රකින්නේ කවුද? තම පුතා. ඒ තරමින් සෙනෙහස දක්වනවා. ඒ පුතාට දුකක් විපතක් ආවොත් අම්මට නිින්ද යන්නේ නැහැ. පුතාට යම් කායික මානසික පීඩාවක් ආවොත් ඒ කායික මානසික පීඩාව දරුවට වඩා දැනින්නේ අම්මට. ඒ තරම් අම්මා තම පුතුට සෙනෙහස දක්වනවා. තම කුසේ දස මාසයක් තබාගෙන ඉන් අනතුරුව මේ මහ පොළොවට බිහි කරලා, ඉන් අනතුරුව උස්මහත් කරලා, මුන්න තරම් විහෙසක් අරගෙන දේ දරුවා බිහි කළේ ඇති දැඩි කළේ. ඒ මතකය අම්මට කවදාකවත් නැතිවෙන්නේ නෑ. එනිසාම ඇගේ හදවතය තම පුතු පිළිබඳව තියෙන්නේ අසීමිත සෙනෙහසක්, අසීමිත ආදරයක්. ඒ උපමාවකින්වත් කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේ වදාරෙනවා, අන්න ඒ සෙනෙහස යම්සේද, අන්න ඒ ආදරය යම්සේද, ඒ අම්ම තම පුතාගේ හිත යහපත කැමැතිවන්නේ යම්සේද, මොනවා කරත් තම දරුවා ඒ අම්ම ගණන් ගන්නේ නෑ. කොයි විදිහට සමහර දරුවෝ ඡන්ද වෙලා ප්‍රචණ්ඩ වෙලා ඒ මවට පහර දෙන්නට පුළුවන්, නපුරු වචනෙන් බැනවදින්නට පුළුවන්, ගෙදොරින් එළියට ඇදලා දාන්නට පුළුවන්. ඒ මොනවා කරත් අර අම්මගේ හදවතේ නෑ කිසිදාක වෛරී සිතුවිල්ලක් ඇතිවන්නේ. ඒ අම්මට ඒ තම දරුවා පුංචි වයස හිටියත්, මැදි වයස හිටියත්, උස්මහත් වෙලා හිටියත් හැමදාම තම දරුවම තමයි. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ සියලු සත්වයන් කෙරෙහි මේ අප්‍රමාණ මෛත්‍රී චිත්තය වැඩිය යුතුයි කියලයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. බලන්න මොන තරම්නම් පුදුමාකාර මෛත්‍රියක් ඒ තථාගත හදමඩලේ තිබුණද. යත්හා මාතා නියම් පුත්තං අත්තනි ජාතං ඕර සම්පුත්තං, යම්සේ අම්මා කෙනෙක් තම කුසෙන් උපන් එකම පුතු, තස්ස දුක්ඛාගමන පටිබාහනත්තං අත්තනෝ ආයුම් පිච්චජිත්වාතං අනුරක්හේ. ඒ දරුවට ඇතිවන දුක් විපත් කරදර වලින් දරුවාව බේරලා තමන්ගේ ආයුෂයත් පරිත්‍යාග කරලා ඒ පුතා ආරක්ෂා කරනවා වගේ. සබ්බ භූතේසු සියලු සත්වයන් කෙරෙහි ඉදං මෙත්තං මානසං භාවයේ මේ මෛත්‍රී සිත වඩන්නේය. පුනප්පුනං ජනයේ වඩ්ඩයේ, නැවත නැවත මෙත් සිත උපදවනවා. කොහොමද? වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. අවසානයේ හැම සතුන් අරමුණු කරමින් සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ අරමුණ පුළුවන් තරම් තම හදවතේ අව්‍යාජව අවංකව හදවත පතුලෙන්ම උපදවන්නට පුළුවන් නම් ආන් එහෙමයි මේ මෙත්සිත දියුණු කරන්නේ. තංච අපරිමාණ සත්තාරම්මන වසේන, ඒකස්මින්වා සත්තේ අනවශේෂ පරණ වසේන, අපරිමාණම් භාවයේ අප්‍රමාණ සත්වයන් අරමුණු කිරීම වශයෙන් හෝ එකම සත්වයකු සම්බන්ධයෙන් අප්‍රමාණාකාරයෙන් ඉතිරියක් නැතිව පැතිරවීම වශයෙන් හිත ඇතුළේ කොතනකවත් ඒ සත්වයන් කෙරෙහි හෝ එකම සත්වයෙක් කෙරෙහි හෝ පටිඝ චේතනාවක්, වෛර චේතනාවක් නැතිව ඒ මෙත්සිත නැවත 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 උපදවනවා. අන්න එහෙම වැඩීමටයි අප්‍රමාණ වූ මෛත්‍රී චිත්තය බඩනවා කියන්නේ. අපරිමාණං කියන්නේ අප්‍රමාණ සත්වයන් මේ මෛත්‍රී චිත්තයේ නරමුණු කරනවා. පමණ නැති සත්වයන් කොච්චර ඉන්නවද? ඒ සත්වයන් ඒ සියලු දෙනාම අරමුණු කරමින් මේ මෛත්‍රිය නැවත නැවත ප්‍රගුණ කරනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා, මෙත්තංච සබ්බ ලෝකස්මින් මානසං භාවේ අපරිමාණං උද්ධං අධෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං. ඉහලින් ගත්තොතින් අරූප භවය දක්වා, ඒ වගේම යටින් ගත්තොතින් කාම භවය දක්වා, ඒ වගේම වටපිටින් ගත්තොතින් රූප භවය දක්වා, සත්ව ලෝකෙහි සිල් දෙනා කෙරෙහි සම්බාධ විරහිත, කිසිම බාධාවක් නෑ. මේ මගේ කෙනා, මේ අන්නයගේ කෙනා, මේ තිරිසන් ලෝක සත්වයෝ, මේ ප්‍රේත ලෝක සත්වයෝ, එහෙම බේදයක් නෑ, සීමාවක් නෑ. අවෛර වූ ඒ මෛත්‍රී චිත්තය, කිසිම තැනක සතුරෙක් නෑ යාට. සතුරන්ගෙන් තොර වූ ඒ මෛත්‍රී චිත්තය
අප්‍රමාණ සත්වයන් අරමුණු කරන ඒ මෛත්‍රී චිත්තය නැවත නැවත වඩන්නේ බලන්න බුදුරජාණන් වහන්සේ මොන තරම්නම් මේ මෛත්‍රිය තම හදවත තුළ ඇති කරගෙන අන් අයටත් ඒ මෛත්‍රියේ සිහිලස බෙදා දෙන්නට දහම් දේශනා කළාද. ඒ මෛත්‍රිය කොහොමද ක්‍රමානුකූලව වඩන්නේ? මෙත්තං මෛත්‍රිය සබ්බස්මින් ලෝකස්මින් සියලු ලෝ සතුන් කෙරෙහි වඩන්නට ඕන. මේ මෛත්‍රී චිත්තය මිජ්ජති තායති චාති මිත්තෝ හිතජ්ජාසයතාය සිනීහති අහිතා ගමනතෝ රග්ගති චාති අත්ථෝ මිත්තස්ස භාවෝ මෙත්තං. එන්න එහෙමයි විස්තර වෙන්නේ මේ මෛත්‍රී චිත්තය. හිත සුව එළවන සෙනෙහස ආදරය ලෝකෙට පතුරන කිසිම කෙනෙකුට සිතවිලි මාත්‍රයකින් දුකක් බලාපොරොත්තු නොවන ආකාරයෙන් හැම සතුන් වෙත පැතිරවන ස්වභාවය තමයි, එසේ අරමුණු කරන ස්වභාවය තමයි මේ මෛත්‍රිය කියලා කියන්නේ. එබඳු මෙත් සිතක් හිමි පුද්ගලයාගේ ස්වභාවයට මෛත්‍රිය කියලා කියනවා. සබ්බස්මින් සියලු ලෝකෙහි ඉතිරියක් නැහැ, ආය කිසිම තැනක කිසිම සත්වයෙක් ඉතුරු කරන්නේ නැහැ. මේ මෛත්‍රී චිත්තය මෙත්තා සම්ප්‍රයුක්ත චිත්තය භාවයේ, භාවයේ කියන්නේ කුමක්ද? වඩ්ඩයේ වඩන්නේය. නාස පරිමාණන්ති අපරිමාණං, ඒ මෛත්‍රී පිටර ප්‍රමාණයක් නැහැ. මෙන්න මෙච්චර සත්ව ප්‍රමාණයකට මෙන්න මෙච්චර කාලයක් වඩනවා එහෙම එකක් නැහැ. පුළුවන් සෑම වෙලාවකම සව් සතුන් වෙත මේ මෛත්‍රී පතුරවනවා. අප්‍රමාණ සත්තාරම්මනතාය එවං උත්තං කියලායි වදාරන්නේ. අප්‍රමාණ සත්වයන් අරමුණු කරන බැවින් මේ මෛත්‍රී චිත්තයෙන් ඒ මෛත්‍රී චිත්තය හඳුන්වනවා අපරිමාණ කියන නමින්. ඒ වගේම උද්ධං ඉහළ වෙසෙන සත්වයන්ට, උද්ධං කිව්වහම උද්ධන්ති උපරි තේන අරූප භවං ගන්හාති. ඒ උද්ධං කියන වචනයෙන් අරමුණු කරන්නේ අරූප භවයේ වෙසෙන සත්වයන්. අරූප භවය කියන්නේ ආකාසානං ඡායතන භ්‍රක්‍මතලය, විඤ්ඤාණං ඡායතන භ්‍රක්‍මතලය, ආකින්චඤ්ඤායතන භ්‍රක්‍මලෝකය, නේව සංඥානා සංඥායතන කියන මේ භ්‍රක්‍ම ලෝක හතරට තමයි අරූප භවය කියන්නේ. උද්ධං කියලා අරමුණු කරනකොට, ඉහළ වෙසෙන සත්වයෝ කියලා අරමුණු කරනකොට, අරූප භවයේ වෙසෙන සත්වයෝ මේ මෛත්‍රිය අරමුණු කරන බලන්න බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් සියලු සත්වයන් අරමුණු කරමින් මේ මෛත්‍රිය පතුරවන හැටි. අධෝති හෙට්ටා, අධෝ කියන පදයෙන් අරමුණු කරන්නේ යට වෙසෙන සත්වයන්. කවුද? තේන කාම භවං ගන්නාති, මේ කාම ලෝකෙ වෙසෙන සත්වයෝ. කාම ලෝකෙ කීවහම කාමාවචර දිව්‍ය ලෝක හයත්, ඒ වගේම සතර අපායත්, මිනිස් ලෝකයත් කියන මේ 11 වැදෑරුම් කාම භවයේ වෙසෙන සත්වයන්. තිරියං, තිරියං කියන පදයෙන් අරමුණු කරන්නේ කවුරුන්ද? වේ මජ්ජං, ඒ අතර වෙසෙන අය. කවුද? රූපාවචර භ්‍රක්‍ම ලෝකවල වෙසෙන අය. තේන රූප භවං ගන්හාති. එහෙනම් මේ උද්ධං අධෝ තිරියං කියන මේ පද තුනෙන් 31 භවතලයේම අයිති වෙනවා. උද්ධං කියන පදයෙන් අරූපාවචර භ්‍රක්‍ම ලෝකත්, තිරියං කියන පදයෙන් රූපාවචර භ්‍රක්‍ම ලෝකත්, අධෝ කියන පදයෙන් සියලු කාමාවචර භූමියත්, ඒ භූමිහි නිවසෙන ඒ සත්වයන් අරමුණු කරනවා. එසේ අරමුණු කරමින් අසම්බාධං, සම්බාධ රහිත මෛත්‍රී චිත්තය. කුමක්ද සම්බාධ රහිත කියන්නේ? වෛරී, ක්‍රෝධ, පටික බාධා විරහිත, සම්බාධ විරහිතං. භින්න සීමන්ති මුත්තං හෝති, සීමාවක් නැහැ, සීමා කරගෙන නෙමෙයි මෛත්‍රිය පතුරවන්නේ, හැම දිනාටම පොදුවේ පතුරවනවා. එයයි අසම්බාධ කියන පදයේ අදහස. සීමානාම පච්චත්තිකෝ මුච්චති, සීමාව කියලා කියන්නේ පසමිතුරු භාවයට. නැත්තම් සීමාව කියන අදහස මේ පදයේ, නැත්තම් මේ උත්තම දේශනාවේ සීමාව කියලා කියන්නේ වෛරීන්, එහෙම නැත්තම් අකමැති සත්වයන්, අහිත සත්වයන් ආදී වශයෙන් බෙහෙද කිරීමට. එසේ නොකර අර මුලපටන් මෛත්‍රිය හොඳට ප්‍රගුණ කරගෙන ආවහම ඒ බෙහෙද මග හැරෙනවා, ඒ කොටස් වශයෙන් දකින ස්වභාවය මග හැරෙනවා. හැම කෙනෙකුටම සමානව මේ මෙත්තිත වඩන්න පුළුවන් තැනට මේ හිත දියුණු වෙනවා. ඒ තත්වයට ආවහම තමයි අසම්බාධං කියලා කියන්නේ. ඒ අසම්බාධ වූ, සම්බාධ රහිත වූ මෛත්‍රී චිත්තය අවේරං, වේර විරහිත, වෛරී චේතනාවකින් ස්පර්ශ නොවූ, අන්තරන්තරාපි වේර චේතනා පාතු භාව විරහිතන්ති වුත්තං හෝති. මෛත්‍රී වඩාගෙන යද්දී අතරින් අතරට මානසික ගැටුම් ඇතිවෙන්නට පුළුවන්, වෛර චිත්තෝත්පාද ඇතිවෙන්න පුළුවන්, යම් යම් සිදුවීම් මතක් වෙලා වෛර චිත්තෝත්පාද ඇතිවෙන්න පුළුවන්. මේ මෛත්‍රී වඩාගෙන යන කෙනා ඒ තත්ත්වයට ඉක්මවා යනවා.
මෛත්‍රී භාවනාව වඩමින් අතරින් අතරට කිසිඳු වෛරී චිත්තෝත්පාදයක් ඇතිවෙන්නට ඉඩ නොතබා ඉතාම දක්ෂ ලෙස ඉතාම ප්‍රගුණ ලෙස අවෛරී මෛත්‍රී චිත්තය හොඳට පතුරු වෙනවා. එයින් අදහස් කළේ මේ මෙත් සිත වඩද්දී අතරින් අතරට කිසිඳු වෛරී චිත්තෝත්පාදයක් ඇතිවෙන්නට නොදී මෛත්‍රිය දිනු කරනවා කියන එකයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාරන අසපත්තං විගත පච්චත්තිකං මෙත්තා විහාරේහි පුංගලෝ මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති නාස්ස කෝචි පච්චත්තිකෝ හෝති. මේ මෛත්‍රී වඩන කෙනාට මිනිසුත් ප්‍රියයි අමනුස්සයොත් ප්‍රියයි. එනිසා මිනිස් නොමිනිස් කවුරුත් එයාට ප්‍රියයි. හරියට අම්මා කෙනෙක් තම දරුවාට සෙනෙහස දක්වනවා වගේ මිනිස් නොමිනිස් කොයි කාටත් මේ මෙත්සිත වඩන පුද්ගලයා සමසේම තම මිත්‍රත්වය සමසේම තම සෙනෙහස සමසේම තම මෛත්‍රී ආධ්‍යාසය පතුරවනවා. මෛත්‍රී ආධ්‍යාසයේ නොවුන් දෙස බලනවා. නෑ ඒ හදවතේ වෛරී ක්‍රෝධ පටික සිතුවිල්ලක් උපදින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ ස්වභාවයට අසපත්තං කියලා. සපත්ත කියලා කියන්නේ පච්චත්තික, එහෙම නැත්නම් සතුරු කියන අර්ථය. මේ අසපත්ත කියලා කියන්නේ එබඳු සතුරු, එබඳු වෛරී, එබඳු පසමිතුරු ස්වභාවයක් මේ වැඩපිළිවෙල තුල යාට ඇති වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ කුමක්ද වදාලේ? යම් මේ මෛත්‍රියක් වේනම් සම්බ භූතේසු මානසම් භාවය පරිමාණ සියලු සත්වයන් කෙරෙහි ඒ මෛත්‍රිය චිත්තය හොඳට වැඩි යුතුයි. ඒ මෛත්‍රිය අප්‍රමාණ සත්වයන් අරමුණු කරගත් ඒ වගේම සියලු ලෝකෙහි සියලු සතුන් වෙත වැඩිම වශයෙන් දියුණු කිරීම වශයෙන් ප්‍රගුණ කිරීම වශයෙන් වේපුල්ලං ගමයේ විපුල භාවයට රැගෙන යනවා. කොහොමද? උද්ධං අධෝච තිරියංච උඩින් භවාග්‍රය දක්වා අධෝ යාව අවීචිතෝ යටින් ගත්තොත් අවීචි නිරය දක්වා තිරියං යාව අවසේප දිසා තිරියන් කියන පදයෙන් සෙසු සියලු දිසාවන් හි සත්වයන් වෙතයි මේ මෛත්‍රියෙන් අපි පතුරුවා හරින්නේ. උඩින් අරූප ලෝකය දක්වා යටින් කාම ධාතුව දක්වා සරසින් රූප ධාතුව දක්වා ඉතිරියක් නැතිව පතුරවමින් ඒවම් භාවෙන්තෝ පිචතං යථා අසම්බාධං අවේරං අසපත්තං එසේ වඩමින් මොනම තැනකවත් එබඳු සතුරු ස්වභාවයක් එයා දකින්නේ නැහැ. එසේ නොදකිමින් සබ්බත්ද ඕකාස ලාභ වසේන අසම්බාධං හැම තැනකම මහා පොළොවේ වේවා ජල සාගරයේ වේවා කඳු වැටි භූමි ඇසුරු කරගෙන වේවා මේ හිස් අවකාශයේ වේවා මේසක්වල වේවා පිටසක්වල වේවා කොතනක හෝ වේවා ඒ අප්‍රමාණ සත්වයන්ට මේ මෛත්‍රිය පතුරවනවා කියන එකයි බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ගාථා ධර්මයෙන් දේශනා කොට වදාළේ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිද්ධෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ. මේ මෛත්‍රී වඩන පුද්ගලයා සිටගෙන සිටියදී වේවා ඇවිදිමින් වේවා වැතිර සිටිමින් හෝ වේවා යම්තා තීන මිද්දයෙන් නිදිමතින් නොපෙළේද එහෙම නැත්නම් යම්තාක් නොනිදා සිටීද ඒ තාක් මේ මෛත්‍රී චිත්තය නැවත 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 තම හදවතේ ජීවත් කරවනවා. එසේ ජීවත් කරවීම හෙවත් ඒ මෛත්‍රී විහරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම විහාරයක් කියලා. ඒ තං බ්‍රහ්ම විහාරන්තියාහු මේ මෙත් වැඩීමේ ක්‍රමය මේ මෙත් වැඩීමෙන් ජීවත් වීම මේ මෛත්‍රී සහගත විහරණය බ්‍රහ්ම විහාරයක් උත්තම හැසිරීමක් කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන ශ්‍රාවකයා මේ මෛත්‍රී භාවනාව කෙබඳු ඉරියව්වක භාවිත කළ යුතුද කියන කාරණයයි ඒ උතුම් ගාථා ධර්මයෙන් නිර්දේශ කරන්නේ. මෙත්තා භාවනාය වර්ධනං දස්සෙත්වා ඉදානිතම් භාවන මනුයුත්තස්ස විහරතෝ ඉරියාපත නියම භාවන් දස්සෙන්තෝ. ආහ කෙසේද? මෛත්‍රී භාවනාව වඩන හැටි දේශනා කළ ඒ ප්‍රදේශවලට ඒ දිසාවලට ඒ සත්වයන්ට එන අනතුරුව මේ මෛත්‍රිය වඩන ඉරියව්ව කුමක්ද කියලා මේ ඉරියව් පිළිබඳවත් තථාගතයන් වහන්සේ වදාරනවා. ආනාපාන සති භාවනාව වඩද්දී නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය කියලා වදාරන්නේ. බද්ධ පරයංකයක් බැඳගෙන කය උරිජුව තබාගෙන ආනාපානේ වැඩිය යුතුයි කියලා.
නමුත් මේ මෛත්‍රී භාවනාවට එබඳු ඉරියාපත නියමයක් විශේෂයෙන් දක්වන්නේ නැහැ. ඉරියාපත නියමං අකත්වා එබඳු ඉරියව් නියමයක් වෙන්වෙන් වශයෙන් නොපෙන්වා යථා සුඛං කැමැති පරිදි අඤ්ඤතරඤ්ඤතර ඉරියාපත බාධන විනෝදනං කරොන්තෝ තමා කැමැති කැමැති ඉරියව් වල පවතිමින් තිට්ඨංවා චරංවා නිසින්නෝවා සයානෝවා හිටගෙන සිටියදී හෝ වේවා ඇවිදිමින් වේවා වාඩි වී සිටිමින් හෝ වේවා වැතිර සිටිමින් හෝ වේවා යාවතා විගත මිද්දෝ අස්ස යම්තාක් නොනිදා සිටීද අත්ථ ඒතම් මෙත්තා ඥාන සතින් අදිත්තේය අන්න ඒතාක් මේ මෛත්‍රී ධ්‍යාන ස්මෘතිය සතිය වඩන්නේය මෙන්න මෙහෙමයි මෛත්‍රී භාවනාවේ ඉරියාපත නියමය තථාගතයන් වහන්සේ වදාළේ මේ මෛත්‍රී භාවනාව ක්‍රමානුකූලව ඉදිරියට ප්‍රගුණ කරගෙන යනකොට තිට්ඨං චරං සිටගෙන හෝ වේවා ඇවිදිමින් හෝ වේවා ඕනෑම ඉරියව්වක යාවතා ඉරියාපතේන ඒතම් මෙත්තා ඥානසතින් අදිඨාතුකාමෝ හෝති යම් ඉරියව්වක ඉඳගෙන මේ මෛත්‍රී ධ්‍යාන චිත්තය පහළ කරගන්නට යා බලාපොරොත්තු වෙනවනම් ඕනෑම ඉරියව්වක එයාට මේ මෛත්‍රී ධ්‍යානය උපදවා ගන්නට පුළුවන්. මෛත්‍රී භාවනාවෙන් හිත මනාව එකතැන් කරන්නට පුළුවන්. සමාහිත කරන්නට පුළුවන්. ඒ මෛත්‍රී සමාධිය හොඳට ප්‍රගුණ කරගත්තට පස්සේ ඕනෑම ඉරියව්වක මොහොතින් මොහොතට මේ මෛත්‍රී ධ්‍යාන චිත්තය උපදවන්නට ඒ ශ්‍රාවකයාට හැකියාව ඇති වෙනවා. ඒ විදිහට ප්‍රගුණ වූ මෛත්‍රී භාවනාව ඇති ශ්‍රාවකයා සෝ යාවතා ඒතම් මෙත්තා ඥානසතින් අදිධාතු කාමෝ හෝති. යා යම්තා කැමති වෙනවා නම් මේ මෛත්‍රී ධ්‍යාන සතිය ඇති කරගෙන ඒ මෛත්‍රී අරමුණේ සිත නැවත නැවත පවත්වමින් මෛත්‍රී භාවනාවෙන් යුක්තව කල් ගෙවන්නට යම්තාක් නිදි නොලබා සිටීද ඒතාක් ඒ මෛත්‍රී ධ්‍යානයෙන් විහරණය කිරීමේ වාසනාව ඒ ශ්‍රාවකයාට ඇතිවෙනවාමයි. නත්ති තත්ථ දන්ධායි තත්තං කියලයි වදාරන්නේ. එයාට කිසිම තැනක ඒ මෛත්‍රී අරමුණ උපදවා ගන්නට ප්‍රමාදයක් ඇති වෙන්නේ නැහැ. බාධාවක් ඇති වෙන්නේ නැහැ. පරක්කු වෙන්නේ නැහැ. ඒ තරමින් හොඳට ප්‍රගුණ කළා. ක්ෂණයකින් පුළුවන් මෛත්‍රී ධ්‍යානයට සමවදින්න. ක්ෂණයකින් පුළුවන් ඒ මෛත්‍රී ධ්‍යානයෙන් ඉවත් වෙන්න. ධ්‍යාන උපදවා ගත්තට පස්සේ ඒ ධ්‍යානය ක්‍රමවේද පහකින් හොඳට ප්‍රගුණ කරනවා. කොහොමද? සමාපජ්ජන වසීතා, ඒ වගේම අදිඨාන වසීතා, උත්ථාන වසීතා, ආවජ්ජන වසීතා, පච්චවෙක්කන වසීතා කියන මෙන්න මේ ආකාර පහෙන් මේ මෛත්‍රී චිත්තය ධ්‍යාන මට්ටමට පමුණුවාගෙන නැවත ප්‍රගුණ කරනවා. කැමැති වෙලාවක කැමැති තැනක මේ මෛත්‍රී ධ්‍යානයට සමවදින්න පුළුවන්. ඒ වගේම ඒකට කියනවා සමාපජ්ජන වසීතා කියලා. ඒ වගේම කැමැති මොහොතක තත්පර 10කින් ඒ ධ්‍යානෙන් ඉවත් වෙන්නට උවමනයි නම් තත්පර 10කින් පුළුවන්. පැය ගාණක් නම් ඒත් පුළුවන්. අහෝරාත්‍රයක් නම් ඒත් පුළුවන්. ඒකට කියනවා අදිෂ්ඨාන වසීතාව කියලා. මෙච්චර වෙලාවක් මේ ධ්‍යානෙන් මම පසු වෙනවා කියලා ඒ ධ්‍යානයට සමවදින්න කලින් අදිෂ්ඨාන කරනවා. එසේ සිදු කරමින් මේ මෛත්‍රී ධ්‍යානයට කැමැති තාක් වෙලාවක් සමවදිනවා. ඒකට කියනවා අදිඨාන වසීතා කියලා. ඒ වගේම උත්ථාන වසීතා කැමැති මොහොතක කිසි ප්‍රමාදයක් නැතිව නැගී සිටින්නට පුළුවන් ඒ ධ්‍යානෙන් ඉවත් වෙන්නට පුළුවන්. ඒ හැකියාවට කියනවා උත්ථාන වසීතා කියලා. ඒ වගේම ආවජ්ජන වසීතා තමා සමවදින උපදවාගත් මෛත්‍රී ධ්‍යානය ඒ ධ්‍යානයේ අංග හොඳට මෙනෙහි කිරීමේ හැකියාව ඒ ශ්‍රාවකයාට ඇති වෙනවා. මේ උතුම් භාවනාව කියන්නේ හුදු නිද්‍රාවක් නෙමෙයි, අසතියෙන් ගත කිරීමක් නෙමෙයි, තව කෙනෙකුගෙන් අසා තව කෙනෙකු සාක්ෂි කොටගෙන අධ්‍යක්ෂිය යුතු තත්වයක් නෙමෙයි මේ උතුම් භාවනාව කියලා කියන්නේ. තමා තුළින් විශිෂ්ට සතියක්, විශිෂ්ට වූ ප්‍රඥාවක්, තියුණු වූ ඒකාග්‍රතාවයක්, විසද වූ ඥානයක්, ඉතා ප්‍රබල කල්පනාවක් ඇතිවයි මේ උතුම් මනෝභාවයන් පහළවන්නේ. ඉතින් ඒ නිසා භාවනාව නම් වූ උත්තම වැඩපිළිවෙලේ ගමන් කරන ශ්‍රාවකයා ඒ තුළින් මෙකී කරුණු හොඳට දැනගෙන මේ පෙන්වා වදාළ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ හිත වැඩුවොතින් ඒ සිත පුදුමාකාර ප්‍රභාස්වර ප්‍රබල ඒ වගේම සාන්තියෙන් පිරී ගිය සිතක් බවට පත් වෙනවා. එනිසායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ මේ මෛත්‍රී ධ්‍යාන උපදවා ගත්තට පස්සේ තමන්ටම පුළුවන් කුමක්ද මේ මෛත්‍රී ධ්‍යානය කියලා
නැවත වතාවක් ඒ ගැන හොඳට ආවර්ජනා කරලා බලන්න. ඒ ආවර්ජන චිත්තෝත්පාදයන් පහළ වෙන්නේ මෛත්‍රී ධ්‍යානෙන් ඉවත් වෙලා ඥාන සංප්‍රයුක්ත කාමාවචර චිත්තෝත්පාද පහළ කර ගැනීම වශයෙන්. උපමාවකින් කිව්වොත් යම් පුද්ගලයෙක් යම් ගම්මානයක පාරවල් වලින් හොඳට ඇවිදලා මන්සන්ධි වලින් ඇවිදලා ඇලදොල ගංගා වලින් ගොඩ වෙලා යම් තැනකට එනවා. එතන ඔහු වාඩි වෙලා තමන් ඇවිද ගිය මම්මාවක් එහිදී දුටු ගහකොළ එහිදී එගොඩ වෙච්ච ඇලදොර පාරවල් ගංගා මුණ ගැහිච්ච කඳු වැටි මේ සියල්ල ඔහුට හොඳට නිහඬව ආවර්ජනා කරන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන්. අන්න ඒ වගේ මේ මෛත්‍රී ධ්‍යානයට සම්වැදිලා ඒ මෛත්‍රී ධ්‍යානයේ ධ්‍යාන අංග එයාට ආවර්ජනා කරන්නට පුළුවන්. ඒ ආවර්ජනා කරමින් තමා විසින්ම තමා පසු කළ තමා ගත කළ මනෝභාවය විශ්ලේෂණය කරගන්නවා. එතකොට ඒ අවබෝධය ඒ සමාධිය ඒ ප්‍රඥාව ඒ සතිය ඒ ආරම්මණය ඒ චිත්තය මේ සියල්ලක් එයාට ඉතා හොඳින් අරමුණු කරන්න පුළුවන්. එහෙනම් ඔබට දැන් පැහැදිලි වෙන්නට ඕන අපි මේ ගමන් කරන්නේ අන්ධකාරයේ අතපත ගන්නට යන ගමනක නෙමෙයි. තමා විසින්ම මේ වැඩපිළිවෙල තුළ තමා ගමන් කරන මාවත පිරිසිදුව දකිමින් හඳුනමින් තමයි පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන්නේ. ඒ හැකියාවට තමයි ආවජ්ජන වසීතා කියලා කියන්නේ. ඊළඟට පච්චවෙක්ඛන වසීතා. බොහෝ සෙයින් මේ පච්චවෙක්ඛන වසීතාව සහ ආවජ්ජන වසීතාව දෙක සමානයි. ධ්‍යාන අංග හෙවත් තමා සමවැදිච්ච ධ්‍යානයට අදාළ කොටස් තියෙනවා. ඒ ධ්‍යානයේ අංග කියලා කියන්නේ මොනවද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියන මෙන්න මේ චෛතසික ධර්ම පහ. ඒවට කියනවා ධ්‍යානෙහි අංග කියලා. අපි දැන් මේ ශරීරය ගත්තොත් මේ ශරීරයේ අංග තියෙනවනේ ඇස, කන, නාසය, දිව, කය. අන්නේ වගේ මේ ධ්‍යාන චිත්තය අපි හඳුනාගන්නේ මේ ධ්‍යාන අංග වලින්. විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ ධ්‍යාන අංග පස තමාට ඉතා හොඳින් මෙනෙහි කරන්නට පුළුවන් හැකියාවට කියනවා පච්චවෙක්ඛන වසීතාව කියලා. එය බොහෝ සෙයින් ආවජන වසීතාවටම සමානයි. මේ පච්චවෙක්ඛන වසීතාවේදී තමා ලැබූ ධ්‍යානෙහි විතර්කය නම් වූ චෛතසිකය ගැන හොඳට මෙනෙහි කරනවා. කුමක්ද මේ විතර්කය? කුමක්ද මේ විචාරය? අරමුණ තර්කණය කරන බවයි විතර්කය, නැවත නැවත පිරිමදින බවයි විචාරය. ඒ වගේම කුමක්ද මේ ප්‍රීතිය? සිතගත පිනායන ස්වභාවයයි ප්‍රීතිය. කුමක්ද මේ සුඛය? මේ ශරීරය ඇසුරු කරගෙන බල්ලවත් වූ සැප වේදනාවක් පහළ වෙනවා, එයයි සුඛය. කුමක්ද මේ ඒකාග්‍රතාව කියලා කියන්නේ? මේ ධ්‍යාන සිතෙහි අරමුණ යමක් වේද, අන්නේ අරමුණෙහි මනාව සිත එකඟව පවතින ස්වභාවය. එතකොට මෙන්න මේ කියපු අංග පස මනාව දකිනවා. මෙන්න මේ විදියට තමා උපදවා ගත්ත මේ මෛත්‍රී ධ්‍යානය හොඳට වසඟ කරගත්තට පස්සේ, හොඳට ප්‍රගුණ කරගත්තට පස්සේ, සිටගෙන වේවා, ගමන් කරමින් වේවා, හිඳමින් වේවා, වැතිර වේවා, ඒ ධ්‍යානයට සමවදින්න පුළුවන්. බලන්න මොන තරම් පුදුමයිද මේ වගේ ඉගැන්වීමක් අපට මේ ලෝකේ වෙන කාගෙන් දිගෙන ගන්න ලැබෙන්නේ? එනිසා මේවා ඇහෙද්දී ඔබ හිතෙන් හිතන්නට ඕන සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා, ඒකාන්තෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ වත තස්ස ධම්මෝ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ වත ශ්‍රාවක සංඝෝ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය සුපටිපන්නයි. ඒ හදවතේ ඒ ප්‍රීතිමත් තෘප්තිමත් හැඟීම නැවත නැවත ඇති කරගන්න. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ මට්ටමට රැගෙන ආපු මේ මෛත්‍රී චිත්තය, මේ මෛත්‍රී භාවනාව කොහොමද හඳුන්වන්නේ? බ්‍රහ්ම විහාරයක් කියලායි හඳුන්වන්නේ. ඇයි ඒට බ්‍රහ්ම විහාරයක් කියලා කියන්නේ? සෙට්ඨ විහාර මාහෝති, එය ශ්‍රේෂ්ඨ විහරණයක් කියලා මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා සම්මත කරලා තියෙනවා. පසේ බුදුවරු සම්මත කරලා තියෙනවා. මහා රහතන් වහන්සේලා සම්මත කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ, බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්ම රාජවරුත් ඒ මෛත්‍රී විහරණයවත් මෛත්‍රියෙන් වාසය කිරීම ශ්‍රේෂ්ඨ වූ විහරණය කියලායි සම්මත කරගෙන තියෙන එක එහෙමමයි. එනිසා මෙලෙසින් මෛත්‍රියෙන් යමෙක් ජීවත් වේ නම් මේ ජීවිතේ පුදුමාකාර ශ්‍රේෂ්ඨ ජීවිතයක්, සුන්දර ජීවිතයක්, ආශ්චර්යමත් ජීවිතයක්, දෙව් බමුන්ගේ පවා නමස්කාරයට පාදක වන ජීවිතයක්. එනිසා මේ මෛත්‍රියෙන් වාසය කිරීම ඒ තරම් ප්‍රශංසනීයයි. හැබැයි වෛරයෙන් වාසය කිරීම ප්‍රශංසනීය නැහැ, ක්‍රෝධයෙන් වාසය කිරීම ප්‍රශංසනීය නැහැ,
පටිඝයෙන් තම්බයෙන් සාරම්භයෙන් වාසය කිරීම ප්‍රශංසනීය නැ. එනිසා ප්‍රශංසනීය වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ, උත්තම වන්නේ කෙබඳු මනෝභාවයකින් කල්ගෙවීමද? මේ මෛත්‍රී විහරණයෙන් කල්ගෙවීම, මෛත්‍රී චිත්තේ නැවත නැවත උපදවාලමින් කල්ගෙවීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද? දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතීති. මේ මෛත්‍රියෙන් සමාධි උපදවාගත් ශ්‍රාවකයා ලෝකෝත්තර සීලයෙන් සිල්වත් වෙමින් සෝවාන් මාර්ගයෙන් සෝවාන් මාර්ගඥානෙන් සෝවාන් මාර්ගඥානිය නම් වූ සම්මා දර්ශනීන් යුක්ත වෙලා සක්කාය දිට්ඨියට පැමිණෙන්නේ නැතිව ඉන්මත්තෙහි සකුර්දාගාමි අනාගාමි කියන මාර්ග දෙකෙන් කාමයන්ගේ ගිජු බව සංසිඳුවලා කාමරාගේ මුළුමනින්ම නැති කරලා ඒකාන්ත වශයෙන් කිසිම කාලයක මත්තෙහි මෞකුසක වාසයට හෙවත් කාම ලෝකයේ ප්‍රතිසන්ධියකට යලි නොපැමිණ විරාගි නිවනින් සැනසෙනවා කියලා සිංහනාද කරනවා. බලන්න මෛත්‍රියෙන් තුන් ලොවක් සනහා ලෝ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාවෙන් හිත වඩමින් ඉන් ධ්‍යාන උපදවමින් ධ්‍යාන පාදක කරගෙන විපස්සනාවට පැමිණෙමින් විපස්සනාවෙන් මඟඵල නුවණ සාක්ෂාත් කරමින් සදාතනික සුවය වෙත යන මාවත පෙන්වා වදාළ හැටි මොන්නතරම් ආශ්චර්යමත්ද? මේවා හිත හිතා සතුටු වෙන්න භාග්‍යවතුන් වහන්සේ මේ මෛත්‍රී සූත්‍ර දේශනාව ආරම්භයේ පටන් භික්ෂූන් වහන්සේලාට නානප්පකාරතෝ මෙත්තා භාවනං දස්සෙත්වා නොඒක් ආකාරයෙන් මෛත්‍රී භාවනාව වඩන හැටි උගන්වා වදාලා මුලපටන් සක්කෝජෝ සෝජෝ ආදී වශයෙන් මහණෙනි නුඹලා මෙන්න මේ ගුණධර්ම වලින් ඔය හදවත පුරවා ගන්න. පිරිසිදු සීලය හොඳට ආරක්ෂා කරන්න. සත්පුරුෂයෝ පඬිතුයෝ නුවණැත්තෝ යමකට අපවාද උපවාද කියයි නම් මේ බඳු වැරදි කරන්නට එපා. එසේ නොකරමින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා හිතන්න. කේමිනෝ හොන්තු අවේරා හොන්තු අභයා හොන්තු. සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුවපත් සිතත්තෝ වෙත්වා කියලා හිතන්න. නැවතද මහණෙනි නුඹලා මේ සත්ව වර්ගයා විවිධාකාර කොටස් වශයෙන් අරමුණු කරමින් ක්‍රමානුකූලව මේ මෛත්‍රිය වඩන්න. දුරළඟ වෙසෙන සත්වයන්, තැති ගන්නා නොගන්නා සත්වයන්, දීඝ මධ්‍යම මහන්ත සත්වයන්, ක්ෂුද්‍රක අනුක සත්වයන්, මේ ආදී වශයෙන් භූත සම්භවේසි සත්වයන්, මේ ආදී වශයෙන් මේ සත්වයන් වෙත ටිකෙන් ටික ටිකෙන් ටික මෛත්‍රිය පතුරුවමින් අවසානයේ අප්‍රමාණ වූ අවෛරී වූ අසපත්ත වූ විහරණයක් වන මේ මෛත්‍රිය චිත්තය සබ්බ භූතේසු සියලු සත්වයන් කෙරෙහි පතුරුවන්න. සියලු සත්වයන් අතර ඔවුනොවුන්ගේ ජීවිතවලට කිසිදාක දුකක් බලාපොරොත්තු වෙන්න එපා. එකම දරුවෙකු ඇති අම්මා කෙනෙක් තම දරුවාට යම්සේ සෙනෙහසක් දක්වයිද? අන්නේ බඳු මෛත්‍රියක් හැම සතුන් වෙත පතුරුවන්න. මහණෙනි සිටගෙන පමණක් නෙමෙයි ගමන් කරමින් වාඩි වී සිටමින් වැතිර සිටමින් නොනිදා සිටින තාක්ම මේ මෛත්‍රිය අරමුණින් වාසය කරන්න. එවිට නුඹලාට මේ මෛත්‍රී ධ්‍යානයන් පහළ කර ගැනීමේ වාසනාව හිමි වෙනවා. ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී භාවනාව වඩන ආකාරය දේශනා කරලා ඉදානි යස්මා මෙත්තා සත්තාරම්මනත්තා අත්ත දිට්ඨියා ආසන්නත්තා හෝති තස්මා දිට්ඨි ගහන නිසේධන මුඛේන තේසම් භික්ඛූනම් තදේව මෙත්තා ඥානම් පාදකං කත්වා අරිය භූමිපත්තින් දස්සෙන්තෝ ආහ කුමක්ද දිට්ඨිංච අනුපගම්ම කියන මෙන්න මේ උතුම් දේශනාව, උතුම් ගාථාව, උතුම් බණපදේ මා ඔබට තේරෙන විදිහට කියලා දෙන්නම්. නොඑක් ආකාරයෙන් මෛත්‍රිය ප්‍රගුණ කරගෙන ඇවිල්ලා ඉන් අනතුරු මෛත්‍රී ධ්‍යාන මට්ටමටම මේ හිත දියුණු කරලා ඒ මෛත්‍රී ධ්‍යානයට නැවත නැවත සමවදිමින් මෛත්‍රී ධ්‍යානයේ අවස්ථා තියෙනවා. ඒව අපි දෙවනුව සාකච්ඡා කරනවා. මෛත්‍රී ධ්‍යානයට සමවැදිලා ඒ මෛත්‍රී ධ්‍යානයේ හසල ප්‍රගුණ භාවයක් ඇති කරගෙන මේ මෛත්‍රී අරමුණ අනන්ත සත්වයන් බැවින් ඒ සත්වයන් අරමුණු කරගෙන මෛත්‍රී වඩන පුද්ගලයෙකුට ඒ මෛත්‍රී ආරම්මණයෙහිවත් මෛත්‍රියට අරමුණ වන සත්වයන් නිතර නිතර අරමුණු කරමින් මෙත් වඩාගෙන යද්දී
එය අත්තදිඨිය ආසන්නත්ත ආත්ම දෘෂ්ටියට එය ටිකක් සමීප වෙන්නට පුළුවන්. ආත්ම දෘෂ්ටිය කියන්නේ මම මගේ කියන මෙන්න මේ හැඟීම. මොකද අනන්ත සත්වයන් අරමුණු කරගෙන සත්වයන්ම නැවත නැවත අරමුණු කරමින් මෙත් වඩනකොට මේ සත්වයාය පුද්ගලයාය කියන කෙනා නාම රූප වශයෙන් දකින්නට ඕන කියන අදහස දෙවනු ඇති කරගන්නට මේ පාදක කරගත්තේ නැත්නම් සත්ව පුද්ගල ප්‍රඥාප්තියට යම් පමණකට මේ මෛත්‍රිය තුඩු දෙන්නට පුළුවන්. එනිසා තස්මා එබැවින් දිට්ටි ගහන නිසේදන මුකේන ඒ ආත්ම දෘෂ්ටිය දුරුකිරීම වශයෙන් එදා භාග්‍යවතුන් වහන්සේ ස්වාමින් වහන්සේලාට මෛත්‍රී ධ්‍යානය පාදකංකත්වා පාදක කරගෙන අරිය භූමි පත්තින් දස්සෙන්තෝ ආර්ය භූමිහෙවත් මග ඵලයන්ට පත්වීමට මේ මෛත්‍රිය පාදක කරගන්නා ආකාරය දේශනා කළා. කොහොමද දේශනා කළේ? දිට්ඨින්ච අනුපගම්ම සීලවා සත්වයේක පුද්ගලයේක කියන මෙන්න මේ දෘෂ්ටියට ආත්ම දෘෂ්ටියට ඒ ශ්‍රාවකයා පත් වෙන්නේ නැහැ. කොහොමද පත් වෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයෙන් මෛත්‍රිය ප්‍රගුණ කරගෙන ඒ මෛත්‍රිය සමාධියට සමවැදිලා ඉන් නැගිටලා තතෝ වුට්ටාය ඒ සමාධියෙන් නැගිටලා යේ තත්ථ විතක්ක විචාරාදියෝ ධම්ම තේසංච වත්තාදි අනුසාරේන රූප ධම්මේ පරිග්ගහෙත්වා ඉමිනා නාම රූප පරිච්ඡේදේන සුද්ධ සංඛාර පුඤ්ජෝයං න ඉද සත්තුප ලබ්භතිති ඒවං දිට්ඨින් ච අනුපගම්ම අනුපුබ්බේන ලෝකුත්තර සීලේන සීලවා හුත්වා ලෝකුත්තර සීල සම්පයුත්තේනීම සෝතාපත්ති මග්ග සම්මා දිට්ඨි සංකාතේන දස්සනේන සම්පන්නෝ කියලා වදාලා. හොඳට මේ කාරණේ තේරුම් ගන්න. මෛත්‍රී භාවනාවෙන් සමාධිමත් වූ සිත කෙසේද විදර්ශනාවට හරවා ගන්න කියන එකයි මෛත්‍රී සූත්‍රයේ අවසාන ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මෛත්‍රී භාවනාව හොඳට වඩලා උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය ඇති කරගෙන ඉන් නැගී ඉඳලා මෛත්‍රී භාවනාව වැඩිම වශයෙන් තමා කුමක්ද කළේ? අනන්ත සත්වයන් අරමුණු කරනද මෛත්‍රී චිත්තෝත්පාදයන් නැවත නැවත පහළ කරපු එකයි මා සිද්ද කළේ කියලා යා තේරුම් ගන්නවා. එහෙනම් පහළ වුණේ මොනවද? මෛත්‍රී සිතක් පහළ වුණා කියලා ප්‍රකාශ කරන්නේ මේ සමස්ත මෛත්‍රී සිත් පරම්පරාවට. ඒ සිත කියන්නේ නාම ධර්මයක්. ඒ සිත හා සම්ප්‍රයුක්තව චෛතසික ධර්ම සමුදායක් පහළ වුණා. ඒ සිතත් සමග පහළ වෙන සියලු චෛතසිකයන් හෝ එහෙම නැත්නම් විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මෙන්න මේ චෛතසික පංචකය හෝ අරගෙන ඒව වෙන්වෙන් වශයෙන් දකිනවා. මේ මම මෛත්‍රී වැඩිම වශයෙන් කුමක්ද කළේ? අනන්ත සත්වයන් අරමුණු කරගෙන අවෛරී වූ චිත්තෝත්පාද පරම්පරාවක් පහළ කළා. සෝමනස සහගත ඥාන සම්ප්‍රයුක්ත ඇතැම් විට අසංස්කාරික ඇතැම් විට සසංස්කාරික කාමාවචර කුසල චිත්තෝත්පාදයන් පහළ කරගෙන ඒ උපචාර සමාධි හැටියට දියුණු කරමින් නැවත ඉන් ඔබ්බට රූපාවචර ප්‍රථම ධානයේ මේ මෛත්‍රී අරමුණු තුළින් පහළ කරගත්තා. ඒ රූපාවචර ප්‍රථම ධානයේ ධානාංග මොනවද? විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මෙන්න මේ පංචකය. මෙන්න මේවා තමයි ධාන අංග. ඒ ධානාංග පහළ වුණේ සිතත් සමග. එහෙනම් මෛත්‍රී වැඩිම වශයෙන් කළේ සිතක් සහ චෛතසික ටිකක් පහළ කිරීමයි කියලා. ඔන්න ඒ මෛත්‍රී භාවනාව නාම හැටියට දකිනවා. නාම ධර්ම ටිකක් හැටියට දකිනවා. මොනවද? සිතක් සහ නාම ධර්ම ටිකක්. ඒ වගේ මේ සිත සහ නාම ධර්ම මොනව ඇසුරු කරගෙනද පහළ වුණේ? රූප ධර්මතා ඇසුරු කරගෙන. මොනවද මේ රූප ධර්මතා කියලා කියන්නේ? දැන් මේ මෛත්‍රී සිත පහළ වුණේ කුමක් ඇසුරු කරගෙනද? හෘදේ වස්තු රූපේ ඇසුරු කරගෙන. හෘදේ වස්තු රූපේ කියන්නේ කුමක්ද? ඒක රූප ධර්මයක්. ඒක අයිතිවන්නේ කුමකටද? රූපස්කන්ධයට. එහෙනම් මේ හෘදේ වස්තු රූපය පහළ වෙන්නේ, හෘදේ වස්තු රූපේ පවතින්නේ කුමක් ඇසුරු කරගෙනද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත ඇසුරු කරගෙන. ආන්නේ විදියට ක්‍රමානුකූලව නාම ධර්ම හඳුනා ගන්නවා, ඉන් අනතුරු රූප ධර්ම හඳුනා ගන්නවා. මෙහිදී ඒ ශ්‍රාවකයාට මේ නාම රූප විභාගයේ පිළිබඳව යම් පමණක දැනුමක් තිබිය යුතුයි. එනිසායි අභිධර්මයේ මූලික කොටස් ටික මේ භාවනාව ප්‍රගුණ කරන කෙනා අවශ්‍යයෙන්ම දත යුතුයි කියලා කියන්නේ. එනිසා යම් කිසි කෙනෙක් මේ භාවනාව තුළින් සමත විදර්ශනා ඥාන දියුණු කරගෙන ඉදිරියට ගිහිල්ලා නිවන් සුවයෙන් සැනහෙන්න බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන් අභිධර්මයේ මූලික කොටස් ටික පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගන්නම ඕන. එයින් මා අදහස් කරන්නේ නැහැ මුළු අභිධර්ම පිටකයම කටපාඩමේ තබා ගත යුතුයි කියලා. එසේ යමෙකුට කරන්න පුළුවන් නම් එයා භවනා මාර්ගයෙන් 150කට වැඩි කොටසක් සම්පූර්ණ කළා කියලා කියන්න පුළුවන්. සීලයක පිහිටා ඒ අභිධර්මයේ හොඳට ප්‍රායෝගික ලෙසත් භාවිතයට ගනිමින් උද්ඝ්‍රහණ ධාරණ වශයෙන් දරාගත්තොත්
මේ සමත විපස්සනා භාවනා මාර්ගයේ හරි අඩක්ම ගමන් කළා කියලා කියන්න පුළුවන්. ඒ තරමින් එයාට සමත භාවනා පිළිබඳ විදර්ශනා භාවනා පිළිබඳව හසල ඥානයක් ඇති වෙනවා. ඒ ඥානෙ මහෝපකාරයි මේ භාවනා මාර්ගයේදී. ඉතින් එනිසා එපමණක් දුර යන්නට බැරි ඔබට අවශ්‍යයෙන්ම දැනගත යුතු කොටස් ටික ගැනයි මා මේ සිහිපත් කළේ. මොනවද රූපස්කන්ධය කියන්නේ කුමක්ද කියලා දැනගන්නට ඕන. නාමස්කන්ධය කියන්නේ කුමක්ද කියලා දැනගන්නට ඕන. එතකොට මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධේ නාම රූප වශයෙන් වෙන් කළා දකින්නේ කොහොමද? මේ සිත කියන්නේ කුමක්ද? සිතේ ප්‍රභේද මොනවද? මේ සිත් මොනම ඇසුරු කරගෙනද පහළ වෙන්නේ? චක්ෂු ප්‍රසාදය ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. සෝත ප්‍රසාදය ඇසුරු කරගෙන, ගාහන ප්‍රසාදය, ජීවා ප්‍රසාදය, කාය ප්‍රසාදය ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන සිත් පහළ වෙනවා. හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන තමයි මෙකී මෛත්‍රී ධ්‍යාන සිත් පහළ වෙන්නේ. එතකොට හෘදේ වස්තු රූපය ඇසුරු කරගෙන මෛත්‍රී ධ්‍යාන සිත් පහළ වුණා කියලා දකිනකොට අර සත්වයේක පුද්ගලයේක කියලා එයාට ආත්ම සංඥාවක් ඇතිවන්නට ඉඩ නැහැ. එහෙනම් ආත්ම දෘෂ්ටියකට එයා පැමිණෙන්නේ නැහැ. එයයි දිට්ඨින්ච අනුපගම්ම සීලවා කියලා තථාගතයන් වහන්සේ වදාළ. එයාට වැටහෙනවා සුද්ධ සංඛාර පුඤ්ජෝයං න ඉද සත්තුප ලබ්බති. මෙතන සත්වයේක පුද්ගලයේක හමුවන්නේ නැහැ. සංස්කාර ස්කන්ධයක් හමු වෙනවා. සංස්කාර ගොඩක් හමු වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ස්කන්ධ පංචකයක් හමු වෙනවා. ඒ වගේම චක්ඛු ධාතු, සෝත ධාතු, ඝාන ධාතු, දිවා ධාතු ආදී වශයෙන් ධාතු 18ක් වුණ ගහෙනවා. ඒ වගේම චක්ඛායතන, සෝතායතන, ඝානායතන, දිවායතන වශයෙන් ආයතන 12ක් වුණ ගහෙනවා. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන වශයෙන් ධාතු 6ක් වුණ ගහෙනවා. ඒ වගේම අවිද්‍යාපත්‍ය සංඛාර ආදී වශයෙන් හේතුඵල ධමයක් වුණ ගහෙනවා. මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව නාම ධර්ම හඳුනාගෙන, ඉන් අනතුරුව රූප ධර්ම හඳුනාගෙන, එහෙම නැත්නම් පළමුව රූප ධර්ම හඳුනාගෙන, ඉන් අනතුරුව නාම ධර්ම හඳුනාගෙන, මේ දෙකම හඳුනාගෙන ඒ ශ්‍රාවකයා නාම රූප වශයෙන් ජීවිතය දකිනවා. අන්නේ ජීවිතය දකින්නට නිස්කලංක නිහඬ මනෝභාවයක් අවශ්‍යයි. ඇවිස්සිච්ච මනසකින්, විවිධාකාර අරමුණවල දුව දුවා පවතින මනසකින් මේ නාම රූප පරම්පරාව හඳුනා ගන්නට බෑ. ඔහුට වැටහෙන්නේ සත්වයෝ පුද්ගලයෝ ලෙස ආත්ම සංඥාමය ඔහුට තර වෙන්නේ. එසේ දකිමින් මේ මමය, මේ අසවලාය අසවලාය කියලා මේ විදිහට දකිමින් කිසිදාක් නාම රූප වශයෙන් නාම රූප පරිච්ඡේද ඥානය පහල කර ගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි මේ මෛත්‍රී භාවනාව අනුසාරයෙන් සමාධිමත් සිතක් ඇති කරගත් ශ්‍රාවකයා ඒ මෛත්‍රී ධ්‍යාන චිත්තයෙන් යම් තාක් වෙලා වැඩ ඉඳලා එයින් ඇති කරගත් සමාධිමත් සිත, ඒ නිස්කලංක සිත, ඒ නිහඬ මනෝභාවයේ පාදක කරගන්නවා මේ නාම රූප සහිත ජීවිතය හඳුනා ගන්නට. නිහඬ සිතකින් ජීවිතය දෙස බලනකොට අතුලාන්තයේ පේනවා හරියට සෙලවෙන දිය භාජනයක්. ඒ සෙලවීම නතර වුණාට පස්සේ ඒ දිය භාජනයේ පතුල පේනවා වගේ අපට පුළුවන්කම ලැබෙනවා නිහඬ සිතක් ඇති කරගත්තොත්, සමාධිමත් සිතක් ඇති කරගත්තොත් මේ ජීවිතයේ පතුලටම කිඳා බැලලා බලන්න. එයාට පේන්නේ මොනවද? නාම රූප පරම්පරාවක්, ස්කන්ධ ධාතු ආයතන සමුදායක්. ඉන් අනතුරු එයා බලනවා මේම කෙබඳු ස්වභාවයකින් යුක්තද? වහා හට ගන්නවා, වහා නිරුද්ධ වෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, හිතස්ස අඤ්ඤතත්ථම් පඤ්ඤායති. මේම හට ගන්නා ස්වභාවයෙන් යුක්තයි. මේ වගේ හට ගැනීමක් පේනවා, මේ වගේ නිරුද්ධ වීමක් පේනවා, මොහොතක් පාසා විපරිණාමයක් පේනවා. මෙන්න මේ විදිහට මේ පුද්ගලයා, මේ ශ්‍රාවකයා මේ මෛත්‍රී භාවනාවෙන් විදර්ශනාවට ප්‍රවේශ වෙනවා. ඒ ප්‍රවේශ වීම තුලින් අවසානය මොකක්ද දකින්නේ? මේ හටගෙන නිරුද්ධ වන නාම රූප ධර්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි කියලා දකිනවා. මේ හටගෙන නිරුද්ධ වන නාම රූප දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. මේ හටගෙන නිරුද්ධ වන නාම රූප පරම්පරාව අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි කියලා. අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය හඳුනා ගන්නවා, මෙනෙහි කරනවා, දකිනවා, අවබෝධ කර ගන්නවා. අන්න ඒ විදිහට ගමන් කරන ශ්‍රාවකයා ඒවන් දිට්ඨින්ච අනුපගම්ම, මෙසේ ආත්ම දෘෂ්ටියකට, සත්ව පුද්ගල දෘෂ්ටියකට නොපැමිණ ලෝකුත්තර සීලේන සීලවා හුත්වා ලෝකෝත්තර සීලයෙන්, ඒ කියන්නේ මාර්ගඵල සිත්වල යෙදෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ චෛතසික සමුදාය බලවත් කර ගනිමින් සෝතාපට්ටි මග්ග සම්මාදිට්ඨි සංකාතේන දස්සනේන සම්පන්නෝ සෝවාන් මාර්ග ඥාන දර්ශනෙහිවත් සෝවාන් මාර්ගසිතේ පහළවෙන සම්මාදිට්ඨියේවත් ප්‍රඥාව නම් වූ දර්ශනෙන් යුක්තව එයා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. බලන්න ක්‍රමානුකූලව බුදුරජාණන් වහන්සේ
ශ්‍රාවකයා සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත්වීම දක්වාම රැගෙන යන හැටි. තතෝ පරං ඉන් අනතුරුව ඒ පුද්ගලයා ඒ ආර්ය ශ්‍රාවකයා කුමක්ද කරන්නේ? වස්තුකාමයන් පිළිබඳව යම් ගේධයක් තියෙනවනම් වස්තුකාමයන්හි ගේධයයි සම්මත කිලේශකාමයක් වේනම් තතෝ පරං යෝපායන් වත්තුකාමේසු ගේධෝ කිලේශකාමු අපහීනෝ හෝති. සෝවාන් වුණා කියලා කාමරාගේ ප්‍රහාණය වෙන්නේ නැහැනි. වස්තුකාමයේ පිළිබඳු යම් බඳු ගේධයක් ඇල්මක් ඇති වෙන්නට පුළුවන්. එය ක්‍රමානුකූලව ඉදිරි මාර්ගයන්ගෙන් ප්‍රහාණය කරනවා. තම්පි ඒ කාම වස්තුන් පිළිබඳව ගේධය නැත්තම් ගිජුකාම නැත්තම් උවමනාව. එය පුහුදුන් මනුස්සයෙකුගේ තරමින් ඇති වෙන්නේ නැහැ. තාම ස්වල්ප වශයෙන් ඇති වෙන්නේ. කාමරාගේ ඉතුරු වෙනවා කියන එකයි එයින් අදහස් කරන්නේ. සෝතාපන්න ශ්‍රාවකයා නැති කරන්නේ කුමක්ද? සක්කාය දිට්ඨියයි සීලබ්බත පරාමාසය විචිකිච්ඡාව කියන මේ ධර්මතා. ඒ බව නැතිවීමත් සමගම කාමරාගය වුණත් හටගත්තත් බලවත්ව හටගන්නේ නැහැ. නමුත් ඉතුරු වූ ඒ කාමරාගය සකදාගාමී මාර්ගයෙන් තුනී කරලා අනාගාමී මාර්ගයෙන් මුළුමනින්ම ප්‍රහාණය කරලා කාමේසු ගේධං විනෙය්‍ය විනයිත්වා වූපසමිත්වා කාමයන්නේ ගිජුභාවය දුරු කරලා දාලා මුළුමනින්ම ප්‍රහාණය කරලා නහි ජාතු ගබ්බසෙයම් පුනරේති නැවත කිසිදාක මව් කුසක වාසයට පැමිණෙන්නේ නෑ. ඒකංසේ නේව ඒකාන්ත වශයෙන්ම පුන ගබ්බසෙයන් න ඒති නැවත මව් කුසකයා පිළිසිඳ ගන්නේ නෑ. සුද්ධාවාසේසු නිබ්බත්තිත්වා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙක ඉපදිලා තත්තේව අරහත්තම් පාපුනිත්වා පරිනිබ්බායති එහිම අරහත්වයට පත්වෙලා පිරිනිවන් වඩිනවා කියලා වදාලා. බලන්න ක්‍රමානුකූලව මෛත්‍රී භාවනාවෙන් විපස්සනාවට ප්‍රවේශ වෙලා විපස්සනාවෙන් මඟඵල ලබා සසර දුකින් අත මිදෙන හැටි. කෙටියෙන්ම මා ඔබට සිහිපත් කරලා දෙන්නම්. ඔබ මෛත්‍රිය හොඳට පුරුදු කරලා හිතේ සමාධියක් ඇති කරගෙන ඒ සමාධිමත් සිතින් ඔය ජීවිතයේ දෙස බලන්න. කොහොමද නාම රූප වශයෙන් එසේ බලමින් තමා සතු දහම් දැනුමත් ගලපාගෙන ඊට අනුව විතර්ක විචාර කරමින් නාම රූප ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නැවත නැවත මෙනෙහි කරමින් ඉදිරියට යනකොට යම් මොහොතක් ඔබට එනවා නාම රූප ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මෙන්න මේ කාරණය මෙන්න මේ දැක්ම ස්ථාවර ලෙස සනාතවන මොහොතක්. අන්නේ සනාතවන ප්‍රථම අවස්ථාව තමයි සෝවාන් වීම. දෙවන අවස්ථාව තමයි සකදාගාමි වීම. තුන්වන අවස්ථාව තමයි අනාගාමි වීම. ඒ අවසාන වශයෙන් සනාත වීමයි අරහත්වයට පත්වීම කියලා කියන්නේ. ඉතින් මේ මෛත්‍රී භාවනාවෙන් යුක්ත ශ්‍රාවකයා සෝවාන් සකදාගාමි අනාගාමි මාර්ගයට පත්වෙනවා. කැමතිනම් මේ ජීවිතේම අරහත්වයට පත්වෙන්න පුළුවන්. එසේ නොවුනොත් එයා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙක ඉපදෙනවා. ආයෙ මව් කුසක දුක් විඳින්න පැමිණෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේදා වනාන්තරයට භාවනා කරන්න වැඩලා අමනුෂ්‍යයන්ගෙන් කරදර පැමිණිලා නැමතත් භාග්‍යවතුන් වහන්සේ මෙහැ දකින්නට පැමිණි ස්වාමින් වහන්සේලාට මේ මෛත්‍රී භාවනාව විස්තර වශයෙන් උගන්වා වදාලා ගච්ඡත මික්කමේ මහණෙන් නුඹලා යන්න තස්මින් ඒව වනසණ්ඩේ විහෙරත ඒ වනාන්තරයටම ගිහිලා වාසය කරමින් මේ කරණීය මෙත්ත සූත්‍රේ නිතර නිතර සජ්ජායනා කරන්න මේ කරණීය මෙත්ත සූත්‍රයෙන් ධර්ම සාකච්ඡා කරන්න එසේ වාසය කරමින් නුඹලා මේ මෛත්‍රී ධ්‍යාන උපදවා එමගින් විදර්ශනාවට ප්‍රවේශ වී විදර්ශනාව සම්පාදනය කර සසර දුකින් අත මිදෙන්න කියලා අවවාද කළා අනුශාසනා කළා. ඒ අවවාදයේ ද අනුශාසනාවේද පිහිටි ස්වාමින් වහන්සේලා ඒ ආකාරයෙන්ම ඒ වස් කාලය තුලදීම ඒ සියලු ස්වාමින් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මහා පවාරණයේදී විසුද්ධි පවාරණයෙන් පවාරණය කළා හැම දුකකින් අත මිදුණා. විසුද්ධි දේව රහතන් වහන්සේ ලබවට පත් වුණා. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒවං හි අත්ථ කුසලේන තථාගතේන ධම්මිස්සරේන කතිතං අරණීය මත්ථං. මෙසේ අර්ථානාර්ථය හොඳට දන්නා තථාගත වූ ධර්මේශ්වර බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් කරණීයමෙත සූත්‍රයේ අන්තර්ගත ධර්මපරියාය කත්වානුභුය්‍ය පරමං හදයස්ස සන්තිං සන්තං පදං අභිසමින්ති සමත්ත පඤ්ඤා. ක්‍රමානුකූල පුරුදු කරලා හදවත තුලින් පරම ශාන්තිය උපදවාගෙන ඒ ශාන්ත පදයයි කියන ලද අමා නිවනට ප්‍රවේශද්වාරය විවර කරගෙන වාසය කරනු කැමැති ශ්‍රාවකයා පිරිසිදු සීලයකින්
යුක්ත වෙලා මේ මෛත්‍රී භාවනාව අප්‍රමාදීව සම්පාදනය කරනවා කියලා වදාලා. විඤ්ඤෝ ජනෝ විමල සීල සමාධි පඤ්ඤා භේදං කරෙය සතතං කරණීය මත්තං. ඒ බුදු වදනේ අදහස එයයි. ඔබ හැම දිනාටම මේ උතුම් කරණීය ධර්ම සමුදාය හොඳට ප්‍රගුණ කරගෙන මේ කරණීය මෙත්ත සූත්‍රය උගන්වා වදාළ ආකාරයෙන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමේ වාසනාව හිමි වේවා. ධර්ම දේශනා වාර කිහිපයකින් මා ඔබට මේ කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරමින් එමගින් ධ්‍යාන උපදවාගෙන ඒ විදර්ශනාවට පාදක කරගෙන ඒ විදර්ශනාවෙන් මඟඵල නිවන් සුව උපදවාගෙන සසර දුකින් අත මිදෙන මාවත. මේ මාවත මා ඔබට කියා දුන් ඉතාම සංක්ෂිප්ත වශයෙන් විදර්ශනා භාවනාව ගැන සාකච්ඡා කරන අවස්ථාවකදී මේ පිළිබඳ වැඩි විස්තර ඔබට දේශනා කරනවා. මෙතෙක් මුල පටන් කරන ලද දේශනා නැවත ශ්‍රවණය කරමින් මෛත්‍රී භාවනාව හොඳින් කොහොමද වඩන්නේ, ක්‍රමානුකූලව කොහොමද වඩන්නේ, ඉදිරියට කොහොමද වඩන්නේ කියන කාරණය ඔබ හොඳට අවබෝධ කරගන්න. ඔබ හැම දිනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් අත මිදීම පිණිසම මේ උතුම් ධර්ම පරයාය හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. අද මේ උතුම් ධර්ම දානිය ඔබට ලබා දුන්නේ නිට්ටඹුව දංගොල්ල වත්ත සුහද මාවතේ අංක 56 එක නිවසේ පදිංචි තුමින්ද ප්‍රසාද් මහත්මයා, නිල්මිණි රූපසිංහ මහත්මිය, එම දෙපළගේ දෙමව්පියන් ඇතුළු ඥාති පිරිස හැම දෙනාම එකතු වෙලා සුජීවත්ව සිටින දෙමව්පියන්ට, දරුවන්ට, ඥාති හැම දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මේ උතුම් බුදුසසුන තුළදීම අවබෝධ කරගන්න ලැබේවා කියන බලාපොරොත්තුව ඇතිවයි මේ ධර්ම දානීය යත්ව ලබා දෙන්නේ. එවගේම දේශකයන් වහන්සේ ඇතුළු අති පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මියගිය බීබී ඇසලින්නෝනා ආච්චි අම්මා ඇතුළු සියලු ඥාති බන්ධු වර්ගයාට පින් බලාපොරොත්තු වන පින් පෙත් පමුණුවනවා. ඒ සියල්ලෝ මේ පින් දැක බලා අනුමෝදම් වෙත්වා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානි සංස බලෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සාදු සාදු සාදු. අපි නැවතත් ඉරිදා සිත්නේ තසපුව සමගයි සම්බන්ධ වන්නේ. ඉරිදා සිත්නේ තසපුවේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත විශේෂයෙන්ම කරණීයමෙත සූත්‍රය දේශනා කරගත් දේශන මාලාව තුළ කරණීයමෙත සූත්‍රය බොහොම ගෞරවනීය ආකාරයෙන් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය මෛත්‍රී මාර්ගයක් ලෙසින් අපට ලං කරන්නට මේ දේශන මාලාව හේතු වුණා. මම හිතන්නේ සම්පූර්ණ දේශන මාලාවම ශ්‍රවණය කරපු ඇත්තන්ට අද සිට, මම හිතන්නේ මේ මොහොතේ සිට දැනෙනව ඇති කරණීයමෙත සූත්‍රය අපි මෙච්චර කාලයක් දේශනා කළා, වැඩි වශයෙන් දේශනා කළා. හැබැයි අපි මේ අරුතෙන්මද, මේ පිළිබඳ හැඟීමකින්මද අපි මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරනා වගේම මේ තමන් තුලත් ඒ ගුණයන් ඉස්මතු කරගන්නට, බුදු ගුණ නෙමෙයි මෛත්‍රියේ ගුණවත් එකතු කරගන්නවායි කියන හැඟීමකින්ද අපි කරණීයමෙත සූත්‍ර දේශනාව දේශනා කළේ කියලා. මොකද අපි පෞද්ගලිකව අපට ලැබුණු ප්‍රතිචාර ඔස්සේ අපි සමහර විට දන්නවා බොහෝ දෙනෙක් තමන්ගේ යම් යම් ප්‍රශ්නවලදී, හිතට ඇති වුණ පීඩාවලදී පමණයි මේ දේශනාව දේශනා කරන්නේ කරණීයමෙත සූත්‍රය. හැබැයි ඉන්නහාට ගිය වටිනාකම මේ තුළ තිබෙනවායි කියන කාරණය බොහොම ගෞරවනීය ආකාරයෙන් මේ දේශනාව ශ්‍රවණය කරපු ඇත්තන්ට දැනෙනවා ඇති. අපි සාකච්ඡාව ආරම්භමු ඒ ඇසුරේත්, ඒ වගේම අපේ ශ්‍රාවකයන් අපට යොමු කරලා තිබෙන දහම ගැටලු කිහිපයක් තිබෙනවා. ඒ ඇසුරේත් අපට අද සාකච්ඡාව තුළදී අපේ හාමුදුරන් වහන්සේගෙන් අනුශාසනා ලබන්නට හැකියාවක් තිබෙනවා. බොහොම ගෞරවයෙන් ඒ උදෙසා නැවත වාරයක් ඉරිදා සිත්නේ තසපුව
වැඩසටහනේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ බෙලිහුල්ලොය සීල සමාහිතාරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේව ඉරිදා සිටිනත සුපුව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ, සාකච්ඡාව තුළ අපට යමුණු ගැටලුවක් තිබෙන මට හිතෙනවා මෛත්‍රියේ සම්බන්ධ නිසා එතනින් ආරම්භ වුණු වැඩත් දෙගත් වේවි කියලා. මෛත්‍රිය හොඳින් වැඩුණු සිතක ස්වභාවය කෙසේද කියලා මොනිකා මහත්මිය යොමු කරලා තිබෙන ගැටලුවක සඳහන් වෙලා තිබෙනවා සෝවිනාස. මම හිතන්නේ දැන් බොහෝ දෙනෙක් මෛත්‍රී භාවනාව සිදු කරනවා. ඒ තුළ තමන්ට සමහර විටාට සැකයක් ඇති වෙලා ඇති, මම හරියට මෛත්‍රී භාවනාව කළාද? නොවේසේ නම් මෛත්‍රී භාවනාවට යොමු වෙන්නට අපේක්ෂා කරන සමහරුන්ට හිතෙනවා ඇති, ඒ තුළ අපේ ජීවිතයේ අපේ හිතේ ස්වභාවය කෙලෙස වෙනස් වේවිද කියලා. ඒ නිසා මෛත්‍රී භාවනාව වඩන අය මෛත්‍රී භාවනාව හොඳින් වැඩුණු හිතක ස්වභාවය දැනගන්නට කැමති ඇති. මේ ප්‍රශ්නය ඇසුරේ ඒ සඳහා වහන්සේ ගැන ශාසනා ලැබූ විට තවත් අපේ අවබෝධයට හේතුවක් වේවි. ධර්මයේ පිළිබඳව ගෞරවය වැඩි දියුණු වේවි. ඒ සඳහා අනුශාසනාවක් බලාපොරොත්තු වෙමින් අද වැඩසටහන ආරම්භ කරන ලෙස බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු මේ උතුම් ධර්ම සාකච්ඡාවට සවන් දෙන පින්වත් වරුණ ඇතුළු සදැහැති ලෝසතුන් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා කියලා මම පළමු කොට ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වත් වරුණ, සාමාවතී නම් වූ රාජ බිසව සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් වගේම අවසානයේ එයාට ජීවිතයෙන් සමුගන්නට සිද්ධ වුණේ මහා ගිනි ජාලාවක් මැද පිච්චිලා ඔබහලා තියෙනවා. උත්තරා කුමරියගේ හිසට තෙල් වක්කලා ඔබහලා තියෙනවා. ඒ වගේම එක්තරා රාජ දේවියක් මහා ගින්නකට දාන ඔස්සලා ඒ වෙලාවේ රාජ දේවියට ගින්න හරියට සඳුන් සිසිලක් වගේ වෙනවා. මේ සෑම තැනකම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? මෛත්‍රියේ ආනිසංස, මෛත්‍රියේ අනුහස, මෛත්‍රියේ පුදුමාකාර බලය. ඉතින් ඒ නිසා මේ මෛත්‍රී භාවනාව හරියට වඩපු කෙනෙකුට ලැබෙන ප්‍රතිඵල අතර යම්කිසි කෙනෙකුට මහා සාගරයෙන්වත්, ඒ වගේම මේ මහා පොළවෙන්වත්, මේ මහා අහස් කුසේදීවත් විපතක් කරදරයක් වෙන්න තියෙනවා නම්, එයාට බලවත් කර්ම විපාකයක් ඉදිරිපත් වෙලා නැත්නම් මේ මෛත්‍රී වඩන කෙනාට හැම තැනකම ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේ මේ අස්පනා පිට ලැබෙන ආනිසංස, ඒ වගේම තමයි තමන්ට උපරිම සතුටකින් ජීවත් වෙන ලැබෙනවා වරුණ. එහෙමයි සෙන්හස. ඒ කියන්නේ තෘප්තියකින් ජීවත් වෙන ලැබෙනවා. ඉන්න පසුබිම කුමක් හෝ වේවා, ලැබෙන ආදායම කුමක් හෝ වේවා, ඒ වගේම තරාතිරම කුමක් හෝ වේවා, හැබැයි එයා ධර්මානුකූල සතුටකින් ඉන්නවා. හිත පිරිලා. සමහර වෙලක් අර වෙලක් වෙනට පුළුවන් කන්න ලැබෙන්නේ. ඒ වුණත් එයාගේ හිත පිරිලා. හිතේ කිසි දුකක් විපතක් නැහැ. පුද්ගලයොත් එක සැලකිය යුතු මට්ටමකින් ගැටුම් අඩුයි. හොඳට මෛත්‍රිය වඩනට පස්සේ ගැටුමක් එන්නේම නැහැ. අනුකම්පාවක් විතරයි එන්නේ. දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ගත්තොත් වරුණ පුංචි තැනින් ඇවිස්සෙනවානේ. චූටි කාරණයක් ඇති ඇවිස්සෙන්නට ඇතුළත බොහෝම අසංවර වෙන්නට. නමුත් මේ මෙත්සිත වඩන දැන් අපි ජීවත් වෙන්නේ මිනිසුත් එක්ක ජීවත් වෙන්න වෙනවනේ, අපට කටයුතු කරන්න වෙනවා. එතකොට මේ මෛත්‍රී ආනිසංස හැටියට ඕනෑම තරාතිරමක කෙනෙක් එක කටයුතු කරන්න සිද්ධ වුණාට පස්සේ අපේ සතුට රැකගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම තමයි රැවටෙන්නේ නැහැ කිසි තැනක, මුලාවටපත් වෙන්නේ නැහැ කිසි තැනක. ඒ වගේම කරන්න හදන මොනවා හරි දෙයක් වෙනම් සාමාන්‍ය ගේ ජීවිතයක ඉන්න කෙනෙක් අත ගහන දේ සාර්ථක වෙනවා. භාවනාවේ මෛත්‍රී ආනිසංස දැන් 11 ආනිසංසයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මූලික ආනිසංසපිටික ඊට අමතරව පුදුම විදිහට මෛත්‍රී වඩන කෙනාගේ ජීවිතයට සුවපහසුව සැලසෙනවා. අර මුලින් අපි මෛත්‍රී භාවනාව ගැන කතා කරානේ, සීමා සම්භේදය දක්වා එන හැටි. ඒ මෛත්‍රිය මුලින් ආරම්භ කරලා කරගෙන යනකොට වෛරී පටිග සිතුවිලි ඇවිල්ලා මේකට බාධා වෙන හැටි. ඒ වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හැම අවස්ථාවක්ම අර අපි කියා දුන් විදිහට උනන්දුවෙන් උවමනාවෙන් පසු කරලා මේ මෛත්‍රිය හොඳට හිතේ පිහිටුවා ගැනීමෙන් පස්සේ එයාට මේ මෛත්‍රිය තරම් ආශිර්වාදයක් සිසිලසක් තවත් නැහැ. එදා ඒ සාමාවතිය පිච්චෙනකොට වරුණ මෙත්සිත වැඩුවා, මෛත්‍රිය වැඩුවා, වෛර කළේ නැහැ. අවස්ථා කීපයකදී මේ රජතුමා උදේන රජතුමා ඊතලයෙන් විදිනකොට ඊතලේ ළඟට ගිහිල්ලා බිම වැටුනේ කුමක් නිසාද? මෛත්‍රිය නිසා. ඉතින් ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේට බලන්න දුනුවායන් කී දෙනෙක් යදුවද? දේවදත්ත, එක තැනකට කුක්කුට මිත්ත වැද්ද සහ ඒ තමන්ගේ දරු පිරිස ගිහිල්ලා සියලු දෙනාම ඊතල වලින් විදින්න, ඊතල දුන්නේ ඊතල අමුණගෙන ඇදගෙන ඉන්නවා. නමුත් ගල් ගැහිලා. මොකක්ද ඒ බලය? මෛත්‍රියේ බලය. ඉතින් ඒ නිසා මේ මෛත්‍රී භාවනාව එක පැත්තකින් වරුණ සියලු සම්පත් ලබා දෙන භාවනාවක්. අනිත් එක තමයි වරුණ
මේක මේ ඇත්ත හොඳට තේරුම් ගන්නට ඕනි. අපි සංසාරේ කරපු බොහෝ කුසල විපාක තියෙනවා. කුසල කර්ම තියෙනවා. ඒවට විපාක අපට මතු වෙනවා. ඒ විපාක මතු වෙන්න අපේ ජීවිතවල තෝතැන්නක් අවශ්‍යයි. ඒ සඳහා සුදුසු ක්ෂේත්‍රයක් අවශ්‍යයි. දැන් බොහෝ මිනිස්සු කියනවා අපි පින් කරලා තියෙනවා දන්නේ අපි සංසාරේ පව් කරලා ඇති. ඒකයි අපිට මෙහෙම වෙන්නේ. හැබැයි කවුරුත් හිතන්නේ නැහැනේ අපි සංසාරේ පින් කරලා තියෙනවා. අපි මේ පින් මතු කරගන්න ඕනි කියලා. එහෙම වෙහෙසෙන්න ඕමනාවක් කාටවත් නැහැනේ. අර හැම වෙලාවකම පසුතැවෙන්න කරුණු එකතු කරගෙන මානසිකව කඩාවැටෙන විදිහට කල්පනා කරන්නේ. මෙච්චර ලස්සන ජීවිතයක් ලැබලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස අපිට දැන් මනුෂ්‍ය උත්පත්තියක් ලැබිලා තියෙන්නේ පෙර පිනක් නිසාමනේ නේද ස්වාමීන් වහන්ස? මේ දැන් මේ මනුෂ්‍යු පැහැදිලිවම අසීමිත පිනක් නිසා. වරුණ වැඩි නෙමෙයි. අපි පෙර සංසාරේ පව් කරලා ඇති ඒකයි අපිට මේ දුක් වෙන්නේ කියලා ඒ හිතන ඒ චින්තනය ලබා ගන්න. කොච්චර පිනක් කළාද? ඔක තිරසන් සතුට හිතන්න පුළුවන්ද? එතනක් තියෙන ප්‍රඥාවනේ. මම මේ කියන්නේ හැදේ වරුණ දැන් කවුරු හරි කෙනෙක් අපි හිතමුකෝ දැන් ඔන්න වී ටිකක් අරගෙන ඒ වී ටික වරුණ ගලක් උඩ ඉස්සගල පැලවෙන්නේ නැහැ නේ වෙන තැනකට ඉස්සගල පැලවෙන්නේ නැහැ නේ ඒ වී ටික හින්න කුඹුරක් හදාන්නට උනේ වී ටික තියෙනවා මේ බිත්තර වී ටිකක් තියෙනවා අපි ළඟ හැබැයි ඒ ටික වපුරන්න සුදුසු තැනක් පැලවෙන්න සුදුසු තැනක් අපි හදන්නට ඕනේ ඒ කියන්නේ කුඹුරක් හදන්නට ඕනේ වල්ගස් අයින් කරන්න ඕනේ නියර බඳින්න ඕනේ පුරන් කොටන්න ඕනේ ඊට පස්සේ දෙවෙනි වතාවටත් ආයෙ කොටලා මේ ලියද්ද හොඳට මට්ටම් කරලා හරියට වතුර බැඳලා ඊට පස්සේ තමයි බීජය හින්නේ ඊට පස්සේ තමයි පැලවෙන්නේ අන්න ඒ වගේ වරුණ මේ මෛත්‍රී භාවනාව කියන්නේ අර කුඹුර සකස් කළා වගේ. අපේ ළඟ පුණ්‍ය බීජයන් තියෙනවා පෙර සංසාරේ කරපු. කුඹුර සකස් කළා තියෙන්නට ඕනි හැබැයි ඒව පැලවෙන්න. ඒතර මේ මෙත් වඩන කෙනාට අතීත කුසල විපාක බොහෝ මතු වෙනවා. පෙර පින් පාද ගන්න නම් පෙර පින් පාද ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ මෛත්‍රිය. පෙර කළ පින් පාදගෙන මේ ගමන තුළ මේ ජීවිතයේ සැනසීම ලබන්න. අපි තුම සංසාරේ දන් දීපු අවස්ථා තියෙන වරුණ. ඒ දන් දීපු අවස්ථාවල විපාක තමයි මතු වෙලා නැහැ. කෙනෙක් දුප්පත් වෙලා ඉන්නවා. එයා දැන් මෛත්‍රිය වඩන්න පටන් ගන්නකොට ආහාර දන් දීපු විපාකයට මතු වෙනවා. හදිසි මහා ධනයන් ලැබෙනවා. කරන ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. නොසිතූ නොපැතූ ලාභයන් ලැබෙනවා. හිතාගන්න බැරි විදිහට මේ මෛත්‍රියෙන් ඉන්න පුද්ගලයා තමන්ගේ ජීවිතේ මහා පුදුම වෙනසකටපත් වෙනවා. මුනිනුත් කිව්වේ කොතන බැලුවත් හැරිලා බලන හැම මොහොතකම සතුට තියෙනවා. සිනහමුසු මොහොනින් ඉන්න පුළුවන්. එයාට ජීවිතේ එදා දවස ගත වෙනවා එච්චර තේරෙන්නේ නැහැ. මහා පීඩාවක් නැහැ. ඉතින් ඒ නිසා මේ ගැටුම් අඩු කරගෙන සැනසීමේ ජීවත් වෙන්න නම් වරුණ මෛත්‍රිය අවශ්‍යයි. මේ මම හිතන්නේ මගේ පුද්ගලික අදහස මේ හුස්ම ටික වගේ වරුණ මනුස්සකෙකුට මේ වගේ කාලෙක මෛත්‍රිය ජීවත් වෙන්න. මොකද ඒ තරමින්ම දවසින් දවස මේ සමාජ ක්‍රමයේ තුල පුද්ගලයන්ට ගැටෙන්න කරුණු ඕන තරම් එනවනේ. ඉතින් ඒ නිසා මෛත්‍රිය පණ වගේ තියාගත්තොත් එයාට ධර්ම මාර්ගයේ තුල පුදුම විදිය සැනසීමකින් ඉවසීමකින් ජීවත් වෙන පුංචි කාලේ සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එහෙමයි සර්නාංස. අපට රසාදරී මහත්මිය ගුරුතුමියක් ඇය විමසලා තිබෙනවා ස්වාමීන් වහන්ස, මෛත්‍රිය වැඩිම පාසලේ පාසල් පන්ති කාමරය තුල නිරන්තරයෙන්ම සිදු කරනවා. දරුවනුත් දැන් සිටිනේ තසපුව ශ්‍රවණය කරනවා කියලා මුලින් සඳහන් කරලා තිබෙනවා ස්වාමීන් වහන්ස. දරුවනුත් දැන් පාසල් ආරම්භක වේලාව තුලදී පන්ති කාමරය තුල මෛත්‍රිය වැඩිමට පුරුදු වෙලා තිබෙනවා ස්වාමීන් වහන්ස. ඒ දරුවන් උදෙසා මෛත්‍රී භාවනාව තුළ ඉගෙන ගන්න දරුවෙකුගේ මනස කෙලෙස සකස් වෙනවාද කියන කාරණය පහදා දෙනවා නම් වඩාත් ඒ දරුවනුත් මේ වැඩසටහන ශ්‍රවණය කරන නිසා වැදගත් වේවි කියලා එතුමී සඳහන් කරලා තිබෙනවා ස්වාමීන් වහන්ස. අපිට සතුටුයි එක පැත්තකින් මේ වගේ පළමු කොට වරුණ ඒ ගුරුතුමියට ප්‍රශංසා කරන්නට ඕන. හොඳ ආදර්ශයක් දීලා තියෙන ඒ දරුවන්ට ප්‍රශංසා කරන්නට ඕන. හේතුව තමයි වරුණ මේ සමාජයේ අපිට මේ මෛත්‍රිය අවශ්‍යම යෝගයකනේ ඉන්නේ. ඔන්න ඔතනින් තමයි වරුණ මේ පුංචි දරුවන්ගේ හිතවලට මෛත්‍රිය අතුරු කරන්න ඕන තැන. ඒ ගුරුතුමියට ඒක අප්‍රමාණ පිනක්. ජාති සැනසීමට හේතු වෙන පිනක්. අනිත් මේවා සාගෙන ඉන්න ඇත්තොත් ඒ වගේ තමන් ඇසුරු කරන පිරිසර මේ දායාදිය ලබා දෙන්නට ඕන. වරුණ පුංචි දරුවන්ගේ නැත්නම් ඉගෙන කියා ගන්නා ළමයින්ගේ මානසිකත්වය තුළ මේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ මහා පුදුම තරංගයක් නිර්මාණය කරලා තියෙනවානේ. එතන මේ ඇත්තන්ගේ මේ දරුවන්ගේ හිතවල මහා ලොකු අභියෝගයක් අවිනිශ්චිත භාවයක් තියෙනවා. සමහරට ඒක මානසික පීඩාවට පවා හේතු වෙන දරුවන්ගේ මහා තරංගයක්. හැබැයි මේ මෛත්‍රිය වඩනකොට පළමු කොට අන්නේ ආවේග සියල්ල පාලනය වෙනවා. ternaryද මේ මෛත්‍රිය වඩනකොට වරුණ ඒ ළමයින්ගේ හිත හොඳට නිවෙනවා. ධාරණ ශක්තිය ඇති වෙනවා. ඒ වගේම මේ ළමයින්ට හොඳ පෞරුෂයක් ඇති වෙනවා මට මේ දේ කරන්න පුළුවන් කියලා. වරුණ හිතක තරංගය කියලා කියන්නේ තරඟකාරී මානසිකත්වය කියන්නේ ද්වේෂය. මට මේක කරන්න පුළුවන් වේද? මේ අරමුණට මුහුණ දෙන්න පුළුවන් වේද? මේ විභාගය මට ලියා ගන්න පුළුවන් වේද? මම පාස් වේද? මේ අවිනිශ්චිත භාවය කියන්නේ මේ දොලනාත්මක ස්වභාවය කියන්නේ හිතේ ද්වේෂ මූල සිත් 15. ඒ 15ම ඒ දරුවට ඒ කරන වැඩේ අසාර්ථක වෙන්න හේතුවක් වෙනවා. හැබැයි මේ මෛත්‍රිය වඩනකොට
ඉගෙන කියාගනිද අපි හිතමු යම් ඉගෙන කියා ගැනීම හැකියාව අඩු දරුවෙක් ඉන්නවා කියලා. ඒ දරුවගේ හැකියාව දියුණු වෙනවා. ධාරණ ශක්තිය අඩු දරුවෙක් ඉන්නවා කියලා හිතන්න ඒ ධාරණ ශක්තිය වැඩි වෙනවා. යම් විශේෂයකට ඒ දරුවා යම් පමණකට දුර්වලයි කියලා හිතන්න මේ මෛත්‍රී වඩනකොට ඒ විශේෂයට එයා දක්ෂ කෙනෙක් වෙනවා. අනිවාර්යයෙන්ම මේක සිද්ධ වෙනවා. ඒ දරුවෝ අනිවාර්යයෙන්ම මේ මෛත්‍රිය හොඳට පුරුදු කරන්නේ ඒ වරුණ මේ ජීවිතේ ලැබෙන මේ පුංචි ආනිසංස ටික. ඔය ළමයි ඔය මට්ටමේ ඉඳන් මෛත්‍රිය වැඩුවොත් වරුණ ඔය ළමයි මේ මහ පොළොවට පුදුම ආශිර්වාදයක්. පුංචි කාලෙන් පටන් ගත්තට පස්සේ ඒ අයගේ පරම්පරාවට මේක යන ඔන්නතන තමයි වෙනස් කරන්න ඕනි තැන. දෙවියෝ ආශිර්වාද කරන ඔය ගමනට ඒ ළමයින්ගේ දුක් විපත් කරදර මගහැරෙනවා. ඒ ළමයින්ගේ අනාගතයම් අරමුණක් තියෙනවා නම් ඒ අරමුණට යන්න හොඳට මාර්ගය විවර වෙනවා. බාධක මගහැරෙනවා. ඈතින් බාධක ඉවත් වෙලා යනවා. ඒ වගේ මේ ළමයින්ට හොඳ පෞරුෂයක් ලැබෙනවා. හොඳ දරා ගැනීමක් ලැබෙනවා. දැන් මේ වකවානුවේ දරුවන්ට දරා ගැනීමක් ඉවසීමක් නැහැනේ. හරි අශ්ලීල ප්‍රතිචාරණේ දක්වන්නේ. එතකොට මේ ඔය මෛත්‍රිය තුළින් පුදුම දරා ගැනීමක් ඇති වෙනවා. ඒ වගේම ඒ දරුව අතර ඔවුනුන් අතර හොඳ සෙනෙහසක්, හොඳ කල්යාණ මිත්‍රත්වයක් ඇති වෙනවා. ඉතින් ළමයින්ට අවශ්‍යම දෙයක් නෙවෙයි දීලා තියෙන්නේ. හැම පාසලකම අඩුම තරමින් වරුණ දවසට ඒ උගන්නන කාල පරිච්ඡේදයන්ගෙන් එක කාල පරිච්ඡේදයක් වෙන් කරන්නට ඕනි මෛත්‍රී භාවනාව වෙනුවෙන්. මිනිත්තු 20ක 30ක එක කාල පරිච්ඡේදයක් වෙන් කළා. ගුරුවරුත් ඒකට අවතීර්ණ වෙලා ගුරුවරුන් පූර්වාදර්ශයෙන් ඉඳගෙන මේ දරුවන්ට මෙත්සිත වඩවන්න ඕනේ. සැබෑ සෙනෙහසක් තියෙනවා නම් ගුරුවරුන්ගේ, සැබෑ සෙනෙහසක් තියෙනවා නම් ඔය අධ්‍යාපනයේ නියමුවන්ගේ මේ ළමයින්ගේ හිත ටික හදන්නට ඕනේ කියලා. ඔන්න ඕක තමයි කරන්න තියෙන්නේ. වෙන මොන වැඩේ කරත් පළක් වෙන්නේ නැහැ. මේ ධර්ම මාර්ගයෙන් අන්‍යව කරන කිසිම දෙයකින් පළක් වෙන්නේ නැහැ කියලා අවධාරණයෙන් කියනවා. එතකොට මගෙන් අහයි මේ කන්නේ ඔක්කොම එන හිස් වෙලාද තියෙන්නේ කියලා. එහෙමයි සෙන්හස. මේ කතා කරන ධම වර්ණ මේ දවස් කිහිපයකට බලංගු වෙන එකක් නෙමෙයි. ඒ අත්තු හැම සැලසුමක් හැදුවේ මේ අවුරුදු 60-70කට. ඒ තුල තියෙන අවිධිමත් බව, ඒ සැලසුම් වල තියෙන පශ්චාත් විපාක සම්භාරයෙන් දැන් අපි මේ භුක්ති විඳින්නේ. ඉතින් ඒ නිසා මේ ධම අපි මේ කතා කරන්නේ මෙලොවටත් හොඳ, පරලොවටත් හොඳ, Tamanටත් අනුන්ටත් මේ හැම පිරිසකටම ගහකොළට පවා ශාන්තියක් ලැබෙන විදිය. මේ ක්‍රමවේද තමයි වර්ණ මේ ජන සමාජයට අවශ්‍ය වෙන. ඉතින් ඒ නිසා යදුවා දරුව සතුටු වෙන්න, එහෙම ගුරුවරයෙකුගේ ආශිර්වාදය ලැබීම ගැන, ඒ සැබෑම කල්යාණ මිත්‍රත්වය අන්න එතන තියෙන. ඉතින් ඒ නිසා අනිත් අයත් ඒ විදිහට හුරු වෙන්නට ඕනි. අපේ දරු පරපුරට අපි සැබවින්ම ආදරයක් සෙනෙහසක් දක්වනවා නම් හොඳයි. මම හිතන්නේ වපුරන දේවල් අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. සමහරු හොඳ දේවල්, ආදර්ශමත් දේවල්, ඒ වගේම වටිනා දේවල් ජීවිතයට එකතු කරගන්නට උත්සාහ දරනවා, සහ එය සමාජගත කරන්නට උත්සාහ දරනවා. අතර සමාජයේ බොහෝ පිරිසක් ඒ අනිත් පැත්තට ගමන් කරන්නේ. සමාජයට වටිනාකමක් නැති, තමන්ට හානිදායක, රටට හානිදායක, මුළු සමාජයේම දූෂණය වන දේවල් තමයි වපුරන්නට උත්සාහ දරන්නේ. එහෙම වපුරන්නට උත්සාහ දරලා වපුරලා හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඉතින් මං හිතන්නේ මේක හඳුනාගත යුතුයි. සමහරුන්ට හිතේ චකිතයක් තියෙනවා ස්වාමීන් වහන්ස, අපි විතරක් මේක කළොත් සමාජයේ හැදෙයිද කියලා. ඉතින් මේ අඩු මානසිකත්වය වෙනස් කරගන්න අපට හැකියාවක් ලැබෙනවා නම් මම හිතන්නේ හොඳම පන්නරේ අපිට තිබෙන ජීවිතයේ ධර්මය. ඉතින් මේ ධර්ම මාර්ගයේ හැසිරෙනවා නම් එක්කෙනෙක්ා මේ තමන් පිළිබඳව හිතලා හරි මේ කටයුත්ත සිදු කරනවා නම් මම හිතන්නේ ජීවිතේ ගොඩාක් ලස්සන කරගන්නට, ඒ වගේම සමාජයේ හැඩ කරන්නට, වටිනාකමක් එකතු කරන්නට හැකියාවක් ලැබෙනවා ඇති. ඒ නිසා අපි ඇත්තටම සතුටු වෙනවා මේ ගුරුතුමිය හොඳ ආදර්ශයක් දරුවන්ට ලබා දෙන්නේ පාසල තුළ. සිත්නි දසපුත තව බොහෝ ගුරුවරුන් අහනවා. අපි ඒ සියලු දෙනාටත් ආරාධනා කරනවා තමන්ගේ පාසලේ දැන් ගම්බද පාසල ආරම්භ කරලා තිබෙන්නේ. පාසලේ මේ වගේ මෛත්‍රී භාවනාව අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරයට මෛත්‍රී භාවනාව වැඩිම තුලින් ලබන්නට පුළුවන් අනුසසුත් හඳුනාගෙන, ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් එහි තියෙන වටිනාකම එකතු කරගෙන මේ සඳහා යොමු වෙන්න කියන ආරාධනාව අපි සිදු කරනවා. ස්වාමීන් වහන්සේට මම දැනගන්නට කැමතියි ඔබ වහන්සේගෙන්, ඔබ වහන්සේ සිහිපත් කළ දේශනාව තුළදී අදිෂ්ඨාන වසීතා, උත්තාන වසීතා, ආවර්ජන වසීතා ආදී කොටගත්තු මේ උසස් තත්වයන්ට ධ්‍යාන මට්ටමට හොඳින් හිත වැඩිම පිළිබඳව සොන්ස් මේ සඳහා දීර්ඝ කාලයක් මෛත්‍රී භාවනාව සිදු කරන්නට ඕනද? දැන් අර සමත විදර්ශනාදී කොටගත්තු භාවනා ක්‍රමය තුළ සමත මට්ටමේ සිට වැඩුව විට මේ මගේ මට්ටමකට හිත උසස් කරගන්නට තියෙන හැකියාව කෙසේද කියන කාරණේ ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. මේ පංචවිධ වශීතාව වරුණ අදාළ වෙන්නේ විශේෂයෙන් සමත භාවනාවට. සමත භාවනාවෙන් දමෛත්‍රිය හොඳට ප්‍රගුණ කරලා මෛත්‍රී භාවනාව තුළින් ප්‍රථම ධ්‍යානෙ උපදවා ගන්නවා. ඒ ප්‍රථම ධ්‍යානෙ උපදවා ගත්තට පස්සේ ඒ ප්‍රථම ධ්‍යානයේ ආකාර පහකින් හොඳට ප්‍රගුණ කිරීමක් මේ කරන්නේ. පංචවිධ වශීතාව කියන එකෙන් අදහස් කරන්නේ ඒ ධ්‍යානෙ හොඳට කෘතහස්ත බවට පත් කරනවා.
නැවත නැවත වඩනවා. ඒ ධ්‍යානමය මානසිකත්වයට ඕනම මොහොතක අවතීර්ණ වෙන්න අන සමාපජන වශයෙන් ඒ ඕනම මොහොතක අවතීර්ණ වෙලා ඕනම මොහොතකේ ස්වභාවයෙන් ඉවත් වෙන්නට පුළුවන්. එතකොට අන්න උත්හාන වශයෙන්. ඒ වගේම ඕනම කාලයක් ඒ ධ්‍යානසුවෙන් ඉන්න පුළුවන්. ඒකට කියන අදිෂ්ඨාන වශයෙන් මෙන්න මෙච්චර කාලයක් මට ඉන්න පුළුවන් මේ ධ්‍යානෙ. තත්පරයක් නම් තත්පරයක්. තත්පර 20ක් නම් 20ක්. ඒ වගේම අද උදෑසන 6ට පටන් අරගෙන පහවදා උදේ 6 වෙනකන් එකම ඉරියව්වකින් ඒ ධ්‍යානෙන් ඉන්න ඕන නම් එහෙමත් ඉන්න පුළුවන්. ඒකට කියන අදිෂ්ඨාන වශයෙන්. ඊළඟට ආවජ්ජන පච්චවෙක්කන කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ ලැබිච්ච ස්වභාවය කුමක්ද කියලා තමන්ටම විනිශ්චය කර ගැනීමේ හැකියාව. මේ ධ්‍යානය කියලා කියන්නේ වරුණ සතියේ උපරිම අවස්ථාවක්. සිහිය නුවණේ උපරිම අවස්ථාවක්. එතකොට පුද්ගලයෙකුට දැන් අපි නිදාගෙන නැගිට්ටාම වරුණ රාත්‍රී කාලේ මොනවද වුනේ කියලා එහෙම අදහසක් අපිට නෑ. නිදාගත් වෙලාව මතකයි. අවදි වුණාට පස්සේ ඒ මතකේ තියෙනවා. නමුත් ඒ අතර කාලය තුල අපිට එහෙම සිහියක් නෑනේ. හැබැයි මේ ධ්‍යානය කියලා කියන්නේ අර දැන් ඒ අතර කාලේ උපරිම සිහියකින් ඉන්නවා වගේ. එකෙනි කිසිම තැනක කිසිම තත්පරයක පැකිලීමක් පැටලීමක් සිහිමුලාවක් නැහැ. මේ අවබෝධයෙන් යුක්තව යම් කෙනෙක් ඒ ධ්‍යානය හොඳට ප්‍රගුණ කරනවා නම් අන්න එකට කියනවා පංචවිධ වශීතාව කියලා. ඒක අදාළ වෙන්නේ සමත භාවනාවට. ඒ සම්විදර්ශනා භාවනාවෙත් යම් වශී භාවයක් අවශ්‍යයි. ඒ කියන්නේ විදර්ශනා භාවනාව නැවත නැවත යෙදීම වශයෙන් ඒක හොඳට ප්‍රගුණ කිරීමක් තියෙනවා. නමුත් මේ කියපු ආකාර පහෙන් හිත හොඳට වඩන්නේ සමත භාවනාවේදී. දැන් අපි මේ කියා දීපු මෛත්‍රී භාවනාව හොඳට ප්‍රගුණ කරගෙන ඉස්සරහට යනකොට කෙනෙකුගේ පෙරවාසනාවත් පිනත් පෑදෙලා මේ ජීවිතයේ පුහුණුවත් මේ දෙකම එකතු වුණාට පස්සේ අනිවාර්යයෙන්ම වරුණ ධ්‍යාන උපදවා ගැනීමේ භාග්‍ය කෙනෙකුට ලැබෙන්න පුළුවන්. මේ භාගෙන ඉන්න මිනිසුන්ට පින නැහැ කියලා කියන්න බෑ. පෙරකල පින් තියෙනවා. පෙරකල පින මතුවෙන විදිහට මේ ජීවිතයේ උනන්දුවයි උත්සාහයයි මඟ පෙන්වීමයි නැති එක තමයි හේතුව වෙලා තියෙන්නේ. දැන් මේ දේ ලැබෙනකොට කෙනෙකුට පුළුවන් කාලය හොඳට වෙන් කරගෙන මේ මෛත්‍රිය හොඳට ගැඹුරින් වඩන්න කියා දීපු විදියට. එහෙම කරාට පස්සේ අනිවාර්යයෙන් මේ ආකාරයට හිත සමාධියක් ඇති කර ගන්නට පුළුවන්. ඒ කියන්නේ විශ්වාසයක් අවශ්‍යයි වරුණ. සමාධිය නෙමෙයි අපේ මේ ගමනේ ආනිසංස එකම බලාපොරොත්තුව. නමුත් මේ සමාධිය කියන එක මේ ධර්ම මාර්ගයක කොටසක්නේ. ඉතින් ඒ නිසා එහෙම සමාධියක් උපදවා ගත්තට පස්සේ ওই ආකාර පහෙන් මේ ධ්‍යානෙ හොඳට ප්‍රගුණ වුණාම ඒ ආකාර පහෙන් ධ්‍යානය ප්‍රගුණ කරනකොටම සාමාන්‍ය මානසිකත්වයේ තුල වරුණ හොඳට මෛත්‍රිය පිහිටනවා. ඒ කියන්නේ සාමාන්‍ය සිදුවීම් වලදී ඇනුම් බැනුම් රැවුම් ගෙරවුම් මේව ඕන විදිහකට ඉවසන්න පුළුවන්. සිනහමුසු මොහොනින් ඉවසන්න පුළුවන්. ඇතුළත පොඩි හරි ගැටීමක් නැතුව ඉවසන්න පුළුවන්. ඔහොම නෙමෙයි වරුණ දැන් මේ කියපු ආකාර පහෙන් මෛත්‍රී ධ්‍යානයක් වසඟ කරපු කෙනෙකුට මේ අත්පා සින්දත් හිතේ සින්දින කෙනාගෙන වේදනාවක් ඇති වෙන්නේ නැහැ. දැන් ශාන්තිවාදී තාපසතුමා එදා ඒ මහා ඉවසීම කළේ මෛත්‍රී ධ්‍යාන තිබුණායි හදවතේ. එනිසා මේ මෛත්‍රී භාවනාව වඩපු කෙනෙකුට වරුණ දුකක් විපතක් ඇති වුණත් මරණාසන්න සමයේදී වේවා එතනින් මෙපිට වේවා ඒ දුකට විපතට හිත අපිරිසුදු වෙන්නේ නැති වෙන්න මුහුණ දෙන්න පුළුවන්. ඒක ඉතාම ලොකු දියුණුවක් මේ ධර්ම මාර්ගේ. පකචූපම අවවාදී භාග්‍යතුන් අපි දේශනා කළේ ඒව අපේ ජීවිතවලට ඉතාම අවශ්‍යයි. මොකද මොනම සිදුවීමක් නිසා හෝ වරුණ මේ මානසිකත්වය තුළ ගැටීමක් ඇතුණොත් ඒක විපාකයෙන් අපකරානේ. එතකොට අපේ මානසික ගැටීම බාහිර කෙනෙකුට නැති කරන්න පුළුවන්ද? නැති කරන්න බෑනේ. එහෙමයි. අපේම මේ ධර්ම මාර්ගයේ පෝණුව තුළින් තමයි අපිට මේ ගැටීම් අඩුම කර ගන්න තියෙන්නේ, අවම කර ගන්න තියෙන්නේ. ඒ උදෙසා තියෙන එකම ඍජුම මඟ පෙන්වීම තමයි මේ මෛත්‍රිය. ඉතින් ඒ නිසා මේ දේශය කියන අකුසල මූලයට ඍජුවම ඉඳුරාම් ප්‍රතිපක්ෂ ධර්මය තමයි කුමක්ද? මේ මෛත්‍රිය. ඉතින් ඒ නිසා මේ මෛත්‍රිය වැඩිම තුලින් ඒ ධ්‍යාන මට්ටමට පමුණුවාගෙන ඒ වසඟ කිරීම තුලින් තව තවත් එන්නේ මේ පුද්ගලයාගේ හිත මෛත්‍රියෙන් ශක්තිමත් වෙනවා. අර මහා බෝසත් උතුම පාරමී ධර්ම පුරද්දි අනේක විද දුක් උහුලන්නේ සතුන් ඇවිල්ලා කනවා, මස් ඉරාගෙන කනවා. මහා බෝපතාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඇතැම් ජීවිතවල පණ තියෙද්දී එක පැත්තක් සම්පූර්ණයෙන්ම මස් ටික ගලෝ ගලෝ කනවා. නමුත් ශරීරයේ අනිත් පැත්ත ලොඹ දෙහ ගැන්විලා තියෙන සතුටට. ඉතින් මේවා සාමාන්‍ය කෙනෙකුට කිව්වොත් එහෙම හිතා ගන්න බෑ වරුණ. කුමක්ද මේ බලය? මේ මෛත්‍රී පාරමිතාවේ බලය. එතන මෛත්‍රී වරුණ පාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් පුරන්න පුළුවන්. මෛත්‍රිය නම් පාරමිතාව. ඒ කියන්නේ තමන්ගේ වස්තු දේපල ආදී දේවල් මෛත්‍රියෙන් දන් දෙනවා. ඊළඟට තමන්ගේ ශරීරයේ කොටස් පවා මෛත්‍රියෙන් දන් දෙනවා. අන්තිමට තමන්ගේ ජීවිතයත් දන් දෙනවා. ඒතන මෛත්‍රියේ උපරිම අවස්ථාව. ඉතින් අප භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රියේ පරතරයට පැමිණිලා මෛත්‍රියෙන් ලෝ සතුන්ට පිහිට වුණා. මෛත්‍රිය මෙයයි කියලා ලෝකෙට කියලා දුන්නා. එකම ද්වේෂ චිත්තෝත්පාදයක්වත් උපදවන්න තථාගතයන් වහන්සේ අවසර දුන්නේ නැහැ. වරුණ මෙත්තා භාවනා සූත්‍රය කියලා ඉතිඋත්තක පාළිය දේශනාවක් තියෙනවා. එතනදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යානිකානච බික්කමේ ඕපදිඝානි පුඤ්ඤකිරියවත් තෝනි
සබ්බානිතානි මෙත්තාය චේතෝ විමුක්තිය කලං නාග්ගන්ති සෝලසෙන් කියලා සිරිමුව මණ්ඩලින්. මහණෙනි මේ ඕපදික එහෙම නැත්නම් මේ කාමාවචර කුසල් තියෙනවනේ, මේ කාමාවචර කුසල් සහ මෛත්‍රී භාවනාව සංසන්දනය කරොත් මෛත්‍රී භාවනාවෙන් සොළොස් කලාවෙන් එක කලාවක්වත් වටින්නේ නැහැ කියනවා සසුක් කාමාවචර පින්කම්. එහෙමත් දේශනා කරනවා. උපමාවකිනුත් දේශනා කරනවා මහණෙනි, යාකාජි තාරක රූපානම් පබහා සම්බාත චන්දියා පබහාය කලන්නාගති සෝලසි. මහණෙනි අහසේ තරු කැට බබලනවා, හඳ බබලනවා. මහණෙනි මේ හඳේ ආලෝකේ නැත්තම් හඳේ ආලෝකයට තරු කැටවල ආලෝකයේ සම්බන්ධ වෙන්නේ නැහැ. හඳේ ආලෝකයෙන් සොළොස් කලාවෙන් එක කලාවක්වත් තරු කැටවල ආලෝකයේ නැහැ. අන්න ඒ වගේ මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස උපමා ගානකින් දේශනා කරනවා. ඉතින් එනිසා එකම සත්වයකට හෝ එකම සත්වයෙක් පිළිබඳව හෝ බුද්ධ වචනේ තියෙනවා වරුණ මෙන්න මෙහෙම, ඒකම්පිචේ පාන මදුට්ඨ චිත්තෝ. මහණෙනි යම් කෙනෙක් එකම සත්වයෙක් පිළිබඳව හෝ අදූසිත සිතකින් මෙත්තායති මෛත්‍රී වඩනවා නම් කුසලෝ තේන හෝති, එයා මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් කියලා කියන සුදුසුයි. දැන් බලන්න මේ වහගෙන ඉන්න මිනිසුන්ට කොච්චර සතුටක්ද කියලා. දවසක් හරි මෙත් සිත වඩලා තියෙනනේ මේ මිනිස්සු. සබ්බේච පානේ මනසානුකම්පං. මහණනි මේ සියලු සත්වයන්ට මනසෙන් අනුකම්පා කරනවා නම් පහූත මරියෝ පකාරෝති පුඤ්ඤ. ඒ මිනිස්සු අප්‍රමාණ පිනක් කරගන්නවා. පබ්බචිතස්සපි උපකාරානි පුඤ්ඤානි. පැවිද්දට පින උපකාරයි. ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියටත් පින ඕනි. පිනට ගරහා කරන්න බෑ. අපි හැම කෙනෙකුටම මේ පින අවශ්‍යයි. කුමකටද? චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා. එහෙනම් මේ මෛත්‍රී භාවනාවෙන් අසීමිත පිනක් දැනිත වෙනවා. අපි මේ වෙලාවේ නැවත නැවතත් ආරාධනා කරන්නේ දුවා දරුවන්ට, දෙමව්පියන්ට, වැඩිහිටියන්ට, තරුණ මහලු කාටත් මේ මෛත්‍රී වඩන්න. ඒකාන්තයෙන් දවසකට පැයක් දෙකක් වෙන් කරගන්න. දිරණ මැරෙන ජීවිතයකින් මේ වගේ වටිනා දෙයකට කාලයක් වෙන් කරගන්න බැරි නම්, නොවටිනා දේවල් වලට මේ කාල ජීවිතයේම නැතිනාස්ති කරගන්නව නම් ඇත්තටම වඩ ලැබිච්ච මිනිස් ජීවිතෙන් පළක් තියෙයිද? එනිසා දැඩි ලෙස හිතට ගන්න, ඒකාන්තයෙන් මෙත් වඩන්න. මේ සිත්නෙත් අසපුවෙන් ඇහෙන මේ වැඩසටහන ඔබට කවදා හෝ දවසක මරණාසන්න සමයේ වැටහෙවි. අනේ අපට යම් සැනසීමක් ලැබුණා. මේව හුදු කතාවකට සීමා වෙන, හුදු සාකච්ඡාවකට සීමා වෙන, හුදු මන්ත්‍රණයකට සීමා වෙන එහෙම දෙයක් නෙමෙයි. මේ මුණ ගැසීම, මේ එකතුව, මේ කතාව ඒකාන්තයෙන්ම අපේ ආධ්‍යාත්මික සැනසීම උදා කරන්නක් විය යුතුයි. ඒක මතු වෙන්නට ඕනි හදවත් වලින් වරුණ. තම තමන්ට දැනෙන්නට ඕනි අපේ ජීවිත දැන් වෙනස් වුණා. අපට හොඳ මඟ පෙන්වීමක් ලැබුණා. මේ වැඩසටහන උනත් ඇති වරුණ සැනසීම පිණිස. එහෙමයි සන්නස්. එහෙමයි. හොඳයි, මං හිතන්නේ ඒ තමයි අවශ්‍ය වෙන්නේ. අපට බොහෝ වෙලාවට මේ හුදු වචන ටිකක් පමණයි. මේ මෙහෙම හිතන සමාජයක සමහර අයට ඒ වචන ටිකක්ම පමණයි. ඔබ වහන්සේ හොඳ තැනක් මතක් කළා, ස්වාමීන් වහන්සේ අනුශාසනා කළා. අපිට බෑ කෙනෙක්ගේ හිත, කියන්නේ තමන්ට තමයි තමන්ගේ හිතේ අයිතිය තියෙන්නේ. තමන්ට තමයි තමන්ගේ හිත වෙනස් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට හෝ වේවා අනුශාසකයන් වහන්සේලාට පුළුවන් ඒ සඳහා මාර්ගය කියා දෙන්න, අවවාද කරන්න. හැබැයි කොච්චර අවවාද ඇහුවත්, නැත්නම් කොච්චර අවවාද ලැබුවත්, අනුශාසන ඇසුවත්, හැබැයි තමන්ගේ හිත වෙනස් කරගන්න වමනාවක් නැති කෙනාට මෙහි ප්‍රතිඵලයක් නොතිබෙන්නට පුළුවන්. අනේ ඔව වචන විතරයි කියලා නවතින්නන්නේ ඒ වගේ පිරිස්. ඒ නිසා ප්‍රායෝගිකව තමන්ගේ හිත හදාගන්න වමනාවක් ඇති පිරිස් ඒ සඳහා යොමු වෙලා සිටිනවා. ඒ සඳහා කදිමත් වැලක් තමයි ඉරිදා සිටින තසපොතුල අපි ඔබට මේ ලබා දෙන මෛත්‍රී භාවනාව සම්බන්ධ දේශන මාලාව. ඉතින් මේ පිළිබඳව සතුටටපත් වුණු බොහෝ දෙනා අපට ප්‍රසංසනාත්මක මුඛයෙන් කතා කරන, ඔවුන් ඒ පිළිබඳ ලැබුව අත්දැකීම් පිළිබඳ සිහිපත් කරන, ඔවුන් ඒ තුළින් ලබාගත්තු ජීවිතයේ සහනය පිළිබඳ සිහිපත් කරන, මේ කාරණා හෙනකොට අපේ හිතේ තවත් මෛත්‍රිය මතු වෙනවා. අපි කලේ කොච්චර වටින දෙයක්ද, අපේ ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නු මාර්ගයේ කොතරම් වැදගත්ද කියලා අපට ඇත්තටම ලොකු හැඟීමක් ඇති වෙනවා. ස්වාමීන් වහන්ස, දැන් තවත් සමහර අය කියන දෙයක් තමයි මට හරි ඉක්මනින් අමතක වෙනවා කියන කාරණේ. දැන් මන් දැකලා තිබෙනවා සමහරු මේ කරන කටයුත්ත සුළු මොහොතක් තුළ අමතකලා යන. තමලට ගෙදර දොර වහලාද කියලා, දොර වහලා ඇවිල්ලා ආපහු පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා ආපහු හැරලා ගිහිල්ලා බලන අවස්ථා තිබෙනවා. හරියටම වැහුණාද නැත්නම් වැහුවද දන්නේ නැහැ කියලා. මේ හරි ඉක්මනින් මනසේ මේ අමතක වීම කියන්නේ ඉස්මතු වෙනවා. මේකට හේතුව කුමද්ද ස්වාමීන් වහන්සේ? කියන්නේ හිත ඇතිවිනු නොසන්සුන් ස්වභාවයද? එහෙම නැත්නම් හිත යම් ආකාරයේ අරමුණු වලින් ගහන වෙලා වික්ෂිප්ත ස්වභාවයකට පත් වෙලා තිබීමද? මෙය නැති කරගන්නට නැත්නම් මේ වගේ අමතක වීම අඩු කරගන්නට අපිට මෛත්‍රී භාවනාවේ ප්‍රයෝගිතාවක් තිබෙනවාද? පින්වත් වරුණ, මෛත්‍රී භාවනාවේ ওই සෑම කටයුත්තකටම ප්‍රයෝගිතාවක් තියෙනවා. ඒ වගේම දැන් යම් කිසි කෙනෙකුට යම් අමතක වීමක් සිද්ධ වෙනවා නම් එතනදී යෝනිසෝ මනසිකාරයේ ගිලිහීමක් තමයි
දැක ගන්නට තියෙන්නේ. ඒ වගේම සතිය, සතිය කියන ස්වභාවයේ යම් දුර්වල භාවයක් තියෙනවා. ඉතින් එතනදී ඒ සතිය අවදිමත් කර ගැනීමේදී දැන් ඔය කියපු වගේ සිදුවීමකදී නම් ඉරියාපත වගේ භාවනා, ඒ ඉරියාපතයන් පිළිබඳ හොඳ මානසිකාරයකින් පසුවීම තුළ ওই වගේ කාරණා මගහරවා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔතනදී කාරණා දෙකක් සිද්ධ වෙන්නට පුළුවන්. අපි හිතමු දැන් වෙන යම් අරමුණක කුසල ආරම්මණයක හිත පිහිටුවාගෙන ඉන්නවා. හැබැයි ඒ හිත පිහිටුවාගෙන ඉන්නකොට ඒ අරමුණ තමයි ප්‍රධාන වෙන්නේ. ඒතර සෙසු අරමුණ දැන් ඔය සාමාන්‍ය එදිනදා ජීවිතයේ කරන අරමුණු වලට වැඩි තැනක් නොදෙනකොට සමහරට අර වගේ දැන් දොර වැහුවද නැද්ද කියලා ඒ වගේ නැවත මානසිකාරයක් එන්නට පුළුවන්. එතෙන්ද කලබල වෙන්න අවශ්‍ය නැහැ. එතෙන්ද කලබල නොවි තමන් ඉරියාපත භාවනාවක නැත්තම් තමන් ඉන්න ඉරියාව යන්නේ කොහෙද, මොනවද කරන්නේ, මේ වෙලාවේ දොර වහනවද, දොර අරිනවද ආදී වශයෙන් ඒ මොහොතේ අවදිමත් සිතක් තබා ගැනීමෙන් ওই தත්ත්වය ටිකක් මගහැරිලා යනවා. ඒ වගේ මානසිකත්වයක් තියෙන කෙනෙක් සතියක් දෙකක් තුනක් ඒ කටයුත්තේ සිහිය පිහිටුවාගෙන කරන්න පුරුදු වුණාට පස්සේ ওই தත්ත්වය මගහැරිලා යනවා. ඒ වගේ මෙතන සතුටක් තියෙන කාරණයකුත් තියෙනවා. දැන් තමන්ට අමතක වෙනවා කියලා ඒ අදහසක් එයාට තියෙනවා. අරුණ මට මේ දොර වැහුවද නැද්ද කියලා අමතක වෙනවා කියලා එයා දන්නවනේ. නැවත හිතනවා. එතනම ඇත්තටම වටිනා කාරණයක් ඒ තියෙන යාගේ ජීවිතේ. අපි තමු දොර වහලා නැහැ. එහෙම්ම අමතක වෙලා ගිහිල්ලා ගමනක් ගිහිල්ලා ඇවිල්ලා බලනකොට දොර ඇරලා තියෙනවා කියලා දැක්කොත් එහෙම වහලා නැහැ කියලා ලොකු මානසික බලපෑමක් එනවනේ. මොනවා වෙලාද දන්නේ නැහැ කියලා එතනින් එහාට විතර්ක ගොඩක් ඔලුවට එනවනේ. හැබැයි මෙයා ඒ මොහොතේ ටික වෙලාවක් ගියාට පස්සේ ආයෙ මෙයාගේ ආවර්ජනයක් තියෙනවා හිතේ. ඒ අවස්ථාව තුලම ආවර්ජනේ නැති වුණාට ඒ අවස්ථාව ටිකක් මගහැරලා ඉස්සරහට ගියාට පස්සේ ඒ ගත වෙච්ච අතීත අවස්ථාව ගැන යම් ආවර්ජනයක් එයාට එනවා. දොර වැහුවද දන්නේ නැහැ. කබඩ් එක වැහුවද දන්නේ නැහැ. ආදි වශයෙන් ලිපේ ගින්දර නිවුවද දන්නේ නැහැ. විදුලි බුබුල නිවා දැම්මද දන්නේ නැහැ. ආදි වශයෙන් එහෙම එනවා මානසිකාරයක්. එතකොට මේ කාරණේ තව ටිකක් හොඳින් හිතලා සංවිධානය වෙනවා. අපි හිතමු ගෙදරක දොරක් වහලා යන්න හදද්දි මම ඊයේ නම් මේ විදිහට ගිහලා මගටත් ගිහලා ආයෙවිල්ලා බැලුවා දොර වැහුවද. අද එහෙම කරන්නේ නැහැ. මම අද බලනවා ජනේල් වහලාද, දොරවල් වහලාද, අවශ්‍ය දේ සිද්ධ වෙලාද, ගෙයින් එළියට යන්න කලින් මම මේ දේ කරනවා කියලා එයා හිතට අදහසක් අරගන්නවා. අරගෙන ඊට පස්සේ මේ ටික හොඳට විමසනවා. අපි හිතමු කොට ඇනිදා ගන්න ලැහත් වෙලා දොරවල් වැහුවද, ගේට්ටු වැහුවද ආදී වශයෙන් එයා විමසනවා. ඒ විදිහට සතියක් දෙකක් පුහුණු වුණාම ওই தත්ත්වෙ මගේ හැරිලා යනවා. වරුණ ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ධර්ම මාර්ගය තුළ සතිය කියන චෛතසිකය අපි උප්පරිමයකින් දියුණු කරන්නට ඕනි. ඒ මොහොතේ උප්පරිම අවදිමත් බවකින් පසු වෙන්නට පුළුවන් විදිහට. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් මඟ පෙන්වීම සිද්ධ කරන්නේ. සෙනසු මෛත්‍රී භාවනාව තුළ ආත්ම දෘෂ්ටියට තුරු දෙන ආකාරය කෙසේද ස්වාමීන් වහන්ස? දැන් අර ඔබ වහන්සේ එක්තරා අවස්ථාවකදී මේ පිළිබඳ දේශනාව විදිහට සිහිපත් කරන්න රෙදි මේක හානියක්ද, ඒක නැති කරගන්නට අපි කල යුත්තේ කොමක්ද ස්වාමීන් වහන්සේ? එහම හඳුනා ගැනීමනේ වැදගත් වෙන්නේ. හඳුනාගන්නේ කොහොමද මේ ආත්ම දෘෂ්ටියට බැසගෙන තිබෙන්නේ කියලා? එතන වරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙත්තා සත්තාරම්මනත්ත අත්තදිට්ඨියා ආසන්නා හෝති කියලා. මේ මෛත්‍රී භාවනාවෙන් සත්වයන් අරමුණු කරනවා. සියලු සත්වයෝ සුවපත්වෙත්වා, සියලු සත්වයෝ සුවපත්වෙත්වා ආදී වශයෙන්. එතකොට සියලු සත්වයෝ කියලා ගනිද්දී ඒ අපි අර සත්වයන් අරමුණු කරද්දී ඒ සත්වයෝ කියලා කියන සම්මුතිය තුළ ඉඳගෙන තමයි මේ කාරණේ හැම කරන්නේ. නමුත් සත්වයා කියන කෙනා සත්වයේක් මෙතන ලැබෙන්නේ නැහැ. මෙතන සුද්ධ සංස්කාර පුඤ්ජයක් විතරයි තියෙන්නේ. කොහොමද ඒක හිතන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාරණය තුළ යායන් බ්‍රහ්මමේතං විහාර ඉදමාහු. මේ උතුම් බ්‍රහ්ම විහරණයක් කියලා ප්‍රශංසා කරන්නේ මේ මෛත්‍රී භාවනාව, මෙත්තා ධ්‍යාන විහාරය. එවත් මෙත්තා ධ්‍යානෙ උපදවාගෙන ධ්‍යානෙන් පසුවීම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ධ්‍යානෙන් නැගිටලා ඒ ධ්‍යාන මානසිකත්වය තුළ ගත කරද්දී මුණ ගැසෙච්ච විතර්ක විචාර මේ වගේ ධර්මතා තියෙනවා. තේසං වද්ධානු ආදී අනුසාරේන ඒ විතර්ක විචාර කියන ධර්මයන් පහළ වෙන්නට හේතු වුණා හෘදේ වස්තු රූප. හෘදේ වස්තු රූපේ අසුර කරගෙන තමයි මෛත්‍රී සිත් පරම්පරාව පහළ වෙන්නේ. එතකොට මේ විදිහට ඒ ටික ඔක්කොම එකින් එක නාම ධර්ම වලින් ඒ නාම ධර්ම මොකක් ඇසුරු කරගෙනද පහළ වෙන්නේ? රූප ධර්ම ඇසුරු කරගෙන. ඒ රූප ධර්ම වලින් කුමක්ද ප්‍රධාන වශයෙන්? හෘදේ වස්තු රූපේ. අවසානයේ යා ගන්නවා සුද්ධ සංකාර පුඤ්ජෝයන් න සත්වූප ලබ්බති. මෙතන මේ අපි සත්වයේ කර්මණු කරගෙන සත්ව කොටසක් කර්මණු කරගෙන සත්වයන් අරමුණු කරගෙන මෙත් වැඩුවට මෙතන තියෙන සංස්කාර ගොඩක් විතරයි, නාම රූප ගොඩක් විතරයි. නාම රූප වුණොන්ට ප්‍රත්‍යවීමක් විතරයි මෙතන තියෙන්නේ. හේතුඵල ධර්මයක් මෙතන තියෙන්නේ. සමුදය ධම්ම කියන ස්වභාවයක් මෙතන තියෙන්නේ. වය ධම්ම කියන ස්වභාවයක් මෙතන තියෙන්නේ කියලා අන්නේම පරමාර්ථමේ වශයෙන් විදර්ශනා විනිශ්චයකට එහා එන්නට ඕනි. ඉතින් ඒ විදර්ශනාමේ විනිශ්චයට පැමිණීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ අවසානයේ මේ මෛත්‍රී භාවනාවේ විදර්ශනා කොටස මේ විදිහට උගන්වා වදාරන්නේ. අර සත්වයන් අරමුණු කිරීම තුළ විදර්ශනාමේ වශයෙන් ඒ මොහොතේ නාම රූප වශයෙන් ඒ දෙස බැලීමක් නැහෙනි. දැන් නාම රූප කියලා කිව්වොත් ඔය මෛත්‍රී රූහණේ වෙන්නෙත් නැහෙනි. නාම රූප වශයෙන් මේ සත්වයන් දෙස ඒ වෙලාවෙ බැලුවොත් ඒක විදර්ශනා මානසිකත්වයක්.
එනිසා මේ මෛත්‍රිය තුල සියලු සත්වයෝ කියලා ගන්නවා. නිතරම සත්වයන් තමයි අරමුණු වෙන්නේ. නාම රූප වශයෙන් වෙන්වෙන් කළ අරමුණු කරන්නේ නැහැ. සත්වයා කියන සම්මුතිය තුල ඉඳගෙන තමයි මේ මෛත්‍රිය වඩන්නේ. ආන්නේක නිසා තමයි අර ආත්ම දෘෂ්ටියට යම් පමණකට ආසන්නයි කියලා කියන්නේ. ආත්ම දෘෂ්ටියකට යනවා කියන එක නෙමෙයි. ඒකයි ආත්ම දෘෂ්ටියකට යම් පමණකට ආසන්නයි. සත්වයා මම මගේ කියන හැඟීම මෙතන ඇති වෙන්නට යම් පමණකට යම් ඉඩක් තියෙනවා. හැබැයි මේක හරියට කරගෙන යද්දි හැම මෙත්තා භාවනා සමත වාරයක්ම අවසන් කරද්දි විදර්ශනා මනසිකාරයකින් අවසන් කරා නම් එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. මේ කියන්නේ විදර්ශනාවෙන් තොරව හුදු මෛත්‍රිය පමණක්ම කරගෙන යද්දි ඇතිවිය හැකි තත්වයක්. හැබැයි ඒකට කිසිසේත්ම බය වෙන්න අවශ්‍ය නැහැ. අපිට ඕන තරම් සත්ත්ව පුද්ගල සංඥා තියෙනවනේ වරුණ. ඒක නිසා මේ තියෙන සංඥා කොට පුදුමාකාරයි. ඉතින් ඒ නිසා අපි ඒවට බය වෙන්න අවශ්‍ය නැහැ. මෛත්‍රිය කරගෙන යන්නට ඕන. එහෙම බලපෑමක් අපිට ඇති වෙන්නේ නැහැ. අපට තෙරුවන්ගේ සරණ තියෙන මාර්ගයේ පෙන්වලා තියෙන වැඩපිළිවෙල හොඳයි. බුදුරජාණන් වහන්සේගෙන් උප්පරිම අනුශාසනාව ලැබිලා තියෙනවා වරුණ. හොඳයි සේනංස, දැන් එතකොට මෛත්‍රිය මේ ආත්ම දෘෂ්ටියට තුරු දෙන කාරණා පිළිබඳ ඔබ සිහිපත් කරපු නිසා ආත්ම සංඥාව නැති කිරීම පවුල් කටයුතු වලට සමාජ සම්බන්ධතා අතහැරීමකට හේතුවක් වෙනවාද? මෙහෙම ප්‍රශ්නයකුත් යොමු කරලා තිබෙනවා. නිවන අරමුණු කරගෙන ගිහිව ප්‍රතිපදා සපුරන්න පුළුවන්ද කියලා රත්නායක මහත්මයා සීදුවේ සිට අපිට ප්‍රශ්නයක් යොමු කරලා තිබෙනවා. සනස මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් දැනගන්නට මේ අවස්ථාවක් කරගන්න. වරුණ, ආත්ම සංඥාව නැති කරොත් ජීවත් වෙන හරි පහසුවේ ගිහි ගෙදර. ආත්ම සංඥාව වැඩි වෙන්න ගිහිගේ අඳුගරයක් හිර ගෙදරක් වගේ වෙනවා. ඇයි? ආත්ම සංඥාව වැඩි වෙන්න මගේ කියන තැන තමයි. මගේමයි, මටමයි යෝනි, මමමයි ප්‍රධානියා. ඔන්න ඔතන තමයි යා අන්තිමට පිහිට. එතකොට මාන්න ඇති වෙනවා, අහංකාරකම ඇති වෙනවා, ඉරිසියාව ඇති වෙනවා, මසුරුකම ඇති වෙනවා. හැම අරබුදයක්ම මතු වෙන තැන ඔය ආත්ම සංඥාව. සක්කාය දිට්ඨිය කියන්නේ ආත්ම සංඥාවේ මුහුණුවර. ආත්ම සංඥාව තරම් බලවත් අනුතරක් සත්වයකට තවත් නැහැ අබරුණ එක පැත්තකින්. ඉතින් ඒ නිසා ආත්ම සංඥාව නැත්තම් ගිහි ගෙදර හරිම සුන්දරයි. ගිහි ගෙදර කිසි කෙනෙක්ගේ ගැටුමක් නැහැ. හරිම ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. ලැබෙන දෙයකින් සතුටෙන් ඉන්න පුළුවන්. ඊළඟට ලැබෙන සැපක් දුකක් සැනසීමේ විඳ දරා ගන්න පුළුවන් මානසිකත්වයක් ලැබෙනවා. පුද්ගලයන් අතර ගැටුම් අඩුයි. සමගිය සමාදානයේ උපරිමයෙන් තියෙන පක්ෂ ભેද වෙලා කොටස් වෙලා රණ්ඩු සරුවල් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුනොන්ට චෝදනා අපවාද උපවාද කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අන් පුද්ගලයන්ගේ වැරදි කුණු කන්දල් හොයන්න ඕමනා වෙන්නේ නැහැ. මේ හැම අරුබුදයක්ම පැන නගින්නේ ආත්ම සංඥාව කියන මෙන්න මේ හේතුව නිසා. ආත්ම සංඥාවෙන් කෙනෙකුට අයින් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතේ පුදුමාකාර ලස්සන ජීවිතයක්, මහ පොළොවට පවා ආශිර්වාදයක්. කල්පාරම්භයේ හිටපු මිනිසුන්ට ආත්ම සංඥා තිබුණේ නැහැ. ආත්ම සංඥා නොතිබෙච්ච නිසා ඒ මිනිසුන්ට වැස්සෙන් ආරක්ෂා වෙන ගේ දොර හදන්න උවමනා වුණේ නැහැ. ඒ මිනිසුන්ට ගොවිතැන්පත් කරන්න මේ දහඩිය කඳුළු මුගුරු වගුරු වාගෙන මහ පොළොව පලන්න උවමනා වුණේ නැහැ. ඒ මිනිසුන්ට සයන්ජාත ඇල්වි පැල වුණා. ඇයි ඒ? ආත්ම සංඥාවක් ඒ මිනිසුන්ට බලවත්ව තිබුණේ නැහැ. ඒ වගේ මේ මිනිසුන්ට මේ ශරීරයේ මල මුත්‍රා පිට කිරීමේ උවමනාව පවා ඒ කාලේ තිබුණේ නැහැ. මේවා කෙනෙකුට කියනකොට වරුණ ධර්මය නොදන්නව නම් හිතෙන්න පුළුවන් මෙහෙමත් මිනිස්සු ඉන්න පුළුවන්ද කියලා. මේ මම නෙමෙයි මේවා ප්‍රකාශ කරන්නේ තුන් ලෝකයක් දිනු බුදුරජාණන් වහන්සේ. මහණනි, මෙහෙමයි මේ මිනිස් වංශ පරම්පරාවේ ආරම්භය. වරුණ, කවුරුවත් මේ ලෝකේ කියලා තියෙනවද මෙහෙම ඉතිහාසයක් මිනිසුන්ට තිබුණා කියලා? කවුරුවත් දන්නේ නැහැ කියන්නේ. බුදුරජාණන් වහන්සේ විතරයි මේ කාරණේ අවබෝධ කරගෙන දේශනා කළේ. ඒ වගේම මහරහතන් වහන්සේලා අභිඥාලාභී උතුම මේ ඉතිහාසය දකිනවා. ඉතින් එහෙම ඉතිහාසයක් අපිට තිබුණා. අන්න ආත්ම සංඥාව අඩුවෙන්න මිනිසුන්ගේ මොනවද වැඩි වෙන්නේ? ආයුෂ වැඩි වෙනවා, වර්ණයල වැඩි වෙනවා, සැපේ වැඩි වෙනවා, බලේ වැඩි වෙනවා, ප්‍රඥාව වැඩි වෙනවා. එතකොට මේ ස්වභාවික පරිසරයේ පවා මේ මිනිසුන්ට ජීවත් වෙන්න පුදුම ආශිර්වාදයක් සලසා දෙනවා. වරුණ, ගහකොළෙන් පල දරන එක පළතුරු ගෙඩියක් අනුභව කළා නම් ඇති දවසේම ජීවත් වෙන්න. සියලු ඕජස ඔක් එතන තියෙනවා. එදා වරුණ මද්රි දේවියයි, වෙසතුරු මහ රජතුමායි, ජාලියයි, කිෂ්ණ ජනයි කියන මේ හතර දෙනානේ වංකගිරි පර්වතයට ගිහි වැඩම කළේ. වංකගිරි පර්වතයේ වඩිනකොට මේ පිරිස, මේ ජාලිය, කෘෂ්ණ ජනා දෙදෙනා කියන්නේ පුත දරුවෝනේ. එතකොට ලුණු ඇඹුල් අරන් ගියේ නෑනේ, හාල් පොල් අරන් ගියේ නෑනේ. ඉන්දියාවේ මිනිස්සු බත්නේ අනුභව කරේ ප්‍රධාන ආහාරය ඉන්දියාවේ මිනිසුන්ගේ බත්. ඒ කියන්නේ ඒ කාලේ දැන් අපිටනේ ඒ ආභාෂය ලැබුණේ. විශේෂයෙන් ශාක්‍යයන්ගේ ප්‍රධාන ආහාරයේ බත. දැන් අපේ සිංහල අයගේ ප්‍රධාන ආහාරයේ බතනේ කොහොම වුණා? එතකොට වරුණ, එදා ඒ උතුම දඹදිව තලයේ එදා වංකගිරි පර්වතයට ගිහිල්ලා ඒ කැලෙන් ලැබිච්ච පළවැල අනුභව කළා. හොඳට ජීවත් වුණා. ශරීරයේ වැහැරුණේ නැහැ, ශරීර ශක්තිය නැති වුණේ නැහැ. අර හැම පෝෂණයක් මේ දෙයින් ලැබුණා. දැන් අද වගේ කාලයක පෝෂණය වෙනුවෙන් කියලා මොන තරම් දේවල් ටිකක් කනවද මිනිස්සු? කොහොිටින් මොනවද වෙලා තියෙන්නේ? ලෙඩ අඩු වෙලාද? ආයුෂ වැඩි වෙලාද? සැපේ වැඩි වෙලාද? සතුට වැඩි වෙලාද? මොනවද වෙලා තියෙන්නේ? එන්න එන්න ලෙඩ වැඩි වෙලා, එන්න එන්න මානසික පීඩා වැඩි වෙලා, එන්න එන්න රූපේ වර්ණය දුර්වර්ණ වෙලා. දැන් අපි හිතන්නේ වරුණ මේ ජන සමාජයේ ඉන්න කෙනෙක් දෙන්නෙකුට සාපේක්ෂව අසවලා ලස්සනයි, අසවලාගේ රූපේ ලස්සනයි කියලා.
ඔය මිනිස්සු ඒ කාලේ ගත්තොත් කල්පාරම්භයේ හිටපු මිනිසුත් එක්ක ගත්තොත් මේ මිනිසුද කියලා කියන්න බෑ රූකඩ වගේ. මේ අපි හැමෝගෙනම මේ කියන්නේ. එතකොට අපේ රූප මේ දැන් එච්චර ලස්සන නෑ වරුණ මේ වගේ කාලේ. ලස්සන රූප තිබ්බ අය එහෙම හිටිය ඉතිහාසයට හේතු තමයි ඒ මිනිසුන්ගේ හිතවල ආත්ම සංඥා අඩුයි. ඒ මිනිසුන්ගේ හිතවල දැන් වගේ මේ ඕලාරික කෙලෙස් බලවත් වෙලා තිබුණේ නෑ. ඒින් අදහස් ගන්න මේ මිනිසුන් කෙලෙස් නැත්තරම නෑ කියන එක නෙමෙයි. කෙලෙස් තිබුණ ඒවා මේ මට්ටමින් බලවත් වෙලා නැහැ. මේක කෙලෙස් බහුලව බලවත් වෙච්ච කාලයක්. ඉතින් කාලයට දොස් කියලා දැන් අනේ කරන්න දෙයක් නැහැ කියලා මේ ඔකට ලී වෙන්න නෙමෙයි මේ කාරණේ කතා කරන්නේ වරුණ. අපි දැනගන්නට ඕනේ මිනිස් හිතක පාරිශුද්ධිය වැඩි වෙන්න මේ මිනිසුන්ට මේ මහ පොළොවේ ජීවත් වෙන්න පුළුවන් බොහොම සැනසීමේ. මේ භෞතික පරිසරයෙන් පවා මේ මිනිස්සු ජීවත් කරවන්න කැමති වෙනවා. වැස්ස කලට වැහැලා ගහකොළ පල දරලා ඒ ස්වභාවික පරිසරය පවා මේ වගේ මිනිසුන්ව අගය කරනවා. ඒ වගේ මිනිසුන්ව රකින්නවා වරුණ. ඒ කියන්නේ මේ මිනිසුන් මේ මහපොළොට ආශිර්වාදයක්. ඒ කියන බෝහංශ සිහිපත් කරන්නේ යම් කෙනෙකුගේ හිත ප්‍රභාස්වර වෙනකොට, එහෙම නැත්නම් දූෂ්‍ය ගති හිතෙන් අයින් වෙනකොට ඒක සමාජයේ පරිසරයට දැනෙනවායි කියන කාරණේද? පරිසරයෙන් ඒ සඳහා ඒ ප්‍රතිඋපකාරයක් කරනවායි කියන කාරණේද? ඔව් වරුණ, මම සීකරන කාරණයක් නෙමෙයි. කියලා බලන්න අග්ගඤ්ඤ සූත්‍රය. අග්ගඤ්ඤ සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල පැහැදිලි කරලා දේශනා කරනවා. මහන්නේ මෙන්න පටන් ගත දැන මිනිස් සංගතියේ වෙනසීම. එහෙමමයි දේශනා කරන්නේ. මෙන්න ආරම්භ වෙච්ච හැටි මේ පරිහානිය. මේ අද තියෙන සංකර සිරිත් පටන් ගත්තේ මෙන්න මේ විදිහට ටිකෙන් ටික. තාම පැහැදිලිව, තාම පිරිසිදුව දේශනා කරලා තියෙනවා. ඔය සූත්‍රය තමයි ලෝක මිනිස්චය. ඕක මේ ලෝකේ විද්‍යාඥයෝ කියන හැම කෙනෙක්ම ඉගෙන ගන්න ඕනේ දෙයක්. ඔතනින්තරව සත්‍යයක් හොයන්න බෑ කාටවත්. ලෝකේ මුලක් හොයන්න හම්බෙන එකක් නෑ. එනිසා මේ මහ පොළොව සකස් වෙච්ච තැන ඉඳන්, ඉරහඳ පායපු තැන ඉඳන් කොහොමද ඉර මේ ලෝකෙට ඉස්සෙල්ලාම පහළ වුණේ? කොහොමද හඳ පහළ වුණේ? කොහොමද තාරකා රූප ප්‍රකට වුණේ? කොහොමද දවල් රැ ඇති වුණේ? මේවා පිළිබඳ ලෝක මිනිසුන්ගේ හරි විනිශ්චයක් තියෙනවද වරුණ? අද කියන එක තව අවුරුදු දෙක තුනක වෙනස් කළා දානවා. මෙච්චර සත්‍ය දර්ශනයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එනිසා අපිට අන්ධකාරය අතපත ගන්න ඕමනා නැහැ. එනිසා අපි මේවා කතා කරන්නේ වරුණ, මිනිසුන් කියලා කියන අය මහා පූජනීය සත්ව වර්ගයක්. කුසල විපාකයකට මේ මිනිසු මේ මහ පොළොවට පහළ වෙන්නේ. මම කුසකට ඇවිල්ලා මේ ලස්සන ජීවිත ලැබෙන්නේ. එතකොට මේ පූජනීය භාවය, මේ වන්දනීය භාවය, මේ ගෞරවනීය භාවය කෙලෙසෙන්නේ මොන වගෙන්ද? කෙලෙස් ධර්ම වලින්. ඒ අතර ප්‍රධාන ක්ලේශ ධර්මයේ කුමක්ද? ද්වේෂය. ප්‍රධාන ක්ලේශ ධර්මයේ කුමක්ද? ලෝභය. ප්‍රධාන ක්ලේශ ධර්මයේ කුමක්ද? මෝහය. එතකොට මේ ලෝභ, ද්වේෂ, මෝහ තමයි මිනිස් සංහතියක් වනසන, මිනිස් සංහතියේ ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා, සැනසීම අහිමි කරන ධර්මතා. මේව අපි අපේ හිත්වල කැමැත්තෙන් වඩනවා නම්, ලෝභය කැමැත්තෙන් වඩනවා නම්, ද්වේෂය කැමැත්තෙන් වඩනවා නම්, මෝහය කැමැත්තෙන් වඩනවා නම්, මේ සත්වයන්ට ඉතින් කොහොමද ආයි මඟ පෙන්වීමක් කරන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන රාග දෝෂ පරේ තේහි නායන් ධම්මෝ සුසම්බුදෝ. මේ රාග, ද්වේෂ, මෝහයන්ගෙන් ගිලිලා ඉන්න සත්වයෝ මේ ධර්ම අවබෝධ කරගන්න එක අමාරු දෙයක්. ඉතින් ඒ නිසා අපි මේ කතා කරන්නේ වරුණ, මේවා ඉතාම හොඳින් තේරුම් ගන්නට ඕනි. තේරුම් අරගෙන දවසක් ගත වෙලා දවසක් එනකොට අද දවසේ මම කෙබඳු කෙලස් මට්ටමක් ද මම ප්‍රහාණය කළේ? මොකක් හරි ක්ලේශයක් මම අද ජයගත්තද? වෙනද වගේම මගේ හිතට ද්වේෂය එනවද, රාගය එනවද, මෝහය මාන එනවද? මේවා දැන දැන, දැක දැක, නුවණින් විමස විමසා හැදෙනව හැර වරුණ වෙන ක්‍රමවේදයක් නැහැ. ඒ දැන දැන, දැක දැක, නුවණින් විමස විමසා හැදෙන්නට සමාධිමත් සිතක් ඕනි, එකඟ වූ සිතක් ඕනි, නිස්කාමී හිතක් ඕනි. අන්න ඒක තමයි මේ මෛත්‍රී භාවනාවෙන් සකසලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක දේශනාවේ තියෙනවා ඔය දේශනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. එතනදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, තථාගතස්ස භික්කවේ අරහතෝ සම්මා සම්බුද්දස දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. මහණෙනි, තථාගත වූ සම්මා සම්බුද්ධ වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා දෙකක් පරියාය වශයෙන් වැටහෙනවා. නැත්නම් ක්‍රමවේද දෙකකින් තථාගතයන් වහන්සේ ධම්ම දේශනා කරනවා. ඔන්න වරුණ, ක්‍රමවේද දෙක හොඳට මතක තියාගන්න. පාපං පාපකතෝ පස්සත අයම් පඨමා ධම්ම දේශනා. මහණෙනි, පාපය පාපේ හැටියට දකින්න කියලා දේශනා කරනවා. ඔන්න තථාගතයන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව. ඊළඟට වරුණ, අයම් පඨමා ධම්ම දේශනා. මෙන්න පළමු ධර්ම දේශනාව. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා, පාපං පාපකතෝ දිස්වා තත්ථ නිබ්බින්දත විරඤ්ඤත විමුච්ඡත. මහණෙනි, පාපේ පාපේ හැටියට දැකලා ඒ පාපයෙන් වළකින්න, ඒ පාපයෙන් අත මිදෙන්න, ඒ පාපයෙන් දුරු වෙන්න. අයම් ဒုတိයා ධම්ම දේශනා. ඔන්න දෙවන ධර්ම දේශනාව. ඔන්නේ ධර්ම දේශනා දෙක තමයි තථාගතයන් වහන්සේ මේ මුළු තුන් ලෝකෙට පරයාය වශයෙන් සූත්‍ර විනය අභිධර්මයේ වශයෙන් ලබා දුන්නේ. එතකොට ඔය කතාව දේශනා කරන්න තමයි අවුරුදු 45ක් පුරාවට ගම් නියම් ගම් දනව් සැරිසරා වැඩම කළේ. ඇයි ඒ? මිනිසු පාපේ පාපේ හැටියට දකින්න දන්නේ නැහැ. මිනිසු පාපේ පාපේ හැටියට දැක්කත් පාපෙන් අත මිදෙන්න දන්නේ නැහැ. දැන් බොහෝ තාපසවරුවේ කාලේ පාපේ පාපේ හැටියට දැක්ක වරුණ. ඒ කියන්නේ රාගයේ
මේ පාපයක් කියලා දැක්ක දේශේ ව්‍යාපාදේ මාන්නේ පාපයක් කියලා දැක්ක. හැබැයි මේ ඉතිරියක් නැතුව ෂේ වෙන තැන ඒගොල්ලන්ට හිතා ගන්නවත් බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ තියෙන ඊ ආශ්චර්යමත් බලය ඇත්තටම වරණ මේ වැහැදි දෑත නළලේ තබා සාදු කියනට ඕන. මේ මහගෙන ඉන්නේ නැත්තො ශ්‍රී සද්ධර්මයේ තුලදී පාපේ පාපේ හැඩින්ට පෙන්නවා. පාපෙන් අත මෙදෙන මාවතක් පෙන්නවා. ඒ වගේම දුක මෙයයි කියලා පෙන්නවා. මෙන්න දුකේ මූලය දුක හටගන්නේ මෙතනින් දුක සකස් වෙන්නේ. ඇවිල්ලා විමසා බලන්න. මේ දුක නැති කරන්නේ මෙන්න මෙහෙමයි. මේ දුකට හේතුව නැතිවීම මේ දුක නැති වෙනවා. මෙන්න නැති කරන මාර්ගය. මේ මාර්ගය ගමන් කරලා බලන්න. ඇස්පනා අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ ජීවිතයට ප්‍රත්‍යක්ෂ වෙනවා. අදට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ මාර්ගයෙන් ගමන් කරොත් ඒකාන්තයෙන් දුකෙන් අත මිදෙන මෙන්න අනුත්තර නිවන මේ නිවන සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ තරම් පිරිසිදු, ඒ තරම් පැහැදිලි වැඩ පිළිවෙලක් වරුණ. එනිසා මේ ජීවිත පරිත්‍යාගයෙන් මේ ධාමයේ හැසිරෙන්න වටිනවා. වෙන වටිනා දෙයක් නැහැ ජීවිතේනේ අපිට වටින්නේ. ඒ කියන්නේ මිනිස් ජීවිතය තුළ අපිට මේ සබ්බේ සංජීවිතම් පියන්නේ හැම කෙනාම තමන්ගේ ජීවිතේ ප්‍රියයි. ඒ ප්‍රිය ජීවිතේ වුණත් පරිත්‍යාග කරමින් ධාමයේ හැසිරෙන්න වටිනවා. එහෙමයි. මං හිතන්නේ මේ අද නැති දෙයම තමයි මේ පවක් විදිහට දකින්නට බැරි වීම. අපි ඒ සඳහා පවක් විදිහට දකින්නට පුළුවන් වටපිටාවකුත් තිබිලා ඒ සඳහා යොමු නොවීම ඇත්තටම මං හිතන්නේ මේ අපි අඳුරේ අතපත ගන්න තත්ත්වයට පත් වෙලා මනුෂ්‍යත්වයක් ලැබුණා. මේක අපි වහාම වෙනස් කරගන්නට ඕන. මොකද සමහරු පාපයට බය නැහැ, ලැජ්ජාවක් නැහැ, හිරියොත්තප්ප නැහැ. ස්වාමීන් වහන්සේ අපි දකිනවා කරන තරමක් පාපී ක්‍රියාමයි කරන්නේ. ලැජ්ජාවක් බයක් දැනෙන්නේවත් නැති තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් පාපෙන් ගැලවෙන්න තමන් ගිහිතේ කොච්චර ඉඩක් තියනවද කියලා සැකයක් මතුවෙනවා. ඒ අතරතුර සමහර විට හිතෙනවා මේක මේ අමුතු කාලයක්, මේ නිසා ධර්මය අවබෝධ කරන මේ පාපය නසන්නට පුළුවන් වැඩපිළිවෙලක අවශ්‍යතාවය සපුරන්නට පුළුවන් මිනිස්සු ඉන්නවද කියලා. එහෙම ඔබ හිතිය යුතු නැහැ. මම දැන් ස්වාමීන් වහන්සේලාද අපි වැඩසටහන නිමාවට පත් කරන්න කාල වේලාව උදා වෙලා තිබෙන නිසා නැත්නම් මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් තවත් අනුශාසනා ලබන්න තිබෙනවා නම් මම හිතන්නේ සමාජයට කරන සත්කාරයක්, ඒ පිළිබඳව එහෙම හිතන පිරිසට කරන සත්කාරයක් එයින් මගින් මිදෙන්නට අපි ඉදිරියේදී තවත් ඒ පිළිබඳව මේ සිත්නෙත් අසපු වැඩසටහන තුළ සාකච්ඡා කරමු. මං හිතන්නේ බොහෝ දෙනෙකුට සතුටු වෙන්නට පුළුවන් දේශන මාලාවක්, ඒ වගේම ධර්ම සාකච්ඡාවක් ශ්‍රවණය කරන්නට මේ කාලය තුලදී හැකියාවක් ලැබුණා. එක්පසකින් තමන්ගේ ජීවිතය හසුරුවන්නට ධර්මයේ තිබෙන ඒ වටිනා දායාදය අපි කොහොමද යොදාගන්නේ කියන කාරණය. ඇතැම් වෙලාවට මිත්‍යා දෘෂ්ටියට වැටෙනටත් මේ තත්වයන් හේතු වෙන නිසා ඒවෙන් මිදෙන්නට මේ ධර්මයේ කොතරම් උපයෝගී වෙනවාද කියලා හඳුනාගන්නටත් අද වැඩසටහන වගේම මේ ආසන්නයේ සිදුවෙන්න ආවෝ මෛත්‍රී භාවනාව සම්බන්ධ දේශන මාලාවත් ඔබට වැදගත් වේවි. වැදගත් වෙන්නට ඇති. අපි ඒ සියලු දේවල් තුලින් ලබාගත්තු අත්දැකීම තමන්ගේ ජීවිතයට එක් කරන්නට අපේ ස්වාමීන් වහන්සේ හැමදාම සිහිපත් කරනවා වගේ ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාවට යොමු වෙමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දීර්ඝ දේශන මාලාවකින් අප මේ සඳහා යොමු කරවන්නට අනුශාසනා සිදු කරන්නට යෙදුණු අපේ පූජනීය වන්දනීය පිළිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට නිවීම පිණිස උත්තරීතර ධර්මයේ වටිනාම දායාදය තමන් වහන්සේ වෙත සතු කරගන්නට මේ උතුම් කුසලී හේතු වේවා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මුන්නහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා කියලා බොහොම ගෞරවයෙන් අපි ශ්‍රාවකයන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඔබ වහන්සේට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. මමත් ආශිර්වාද කරනවා පින්වත් වරුණට, net fm කාර්ය මණ්ඩලය හැම දෙනාටම, ඒ වගේම අති පූජනීය මහා සංඝරත්නය ඇතුළු සදැහැති ලෝ සතුන් සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, මේ උතුම් ධර්මයේ පුරුදු කළ සාන්ත සුන්දර අමාමහ නිවනින්ම සව් සතුන් සැනසෙත්වා කියලා මම ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනාව තදින් හිතට දැනෙනව ඔබට. ඒ වගේම ඔබේ ජීවිතය හසුරවන්නට යම් ආකාරයකට මේ ප්‍රාර්ථනාම හේතු වෙනවා. ඒ නිසා ඔබට ඒ සඳහා නැවත නැවත අපි ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ලබන සතියේ සුපුරුදු විදිහට සිත්නිත සුපුවෙන් ධර්මයේ පිළිබඳ උනන්දුවක් තියෙන ධර්මයට යොමු වෙන්න කැමති අපේ ශ්‍රාවකයන්ට ඒ සඳහා අවැසි දහම් අනුශාසන අපේ හාමුදුරුවන් වහන්සේ ඇසුරේ ලබා දීමේ අපේක්ෂාවෙන් අද වැඩසටහනින් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.